यू। ओके एंड देन तमो लोगों अरे आई गोवन හරි ආයුබෝවන් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මේ අපේ සුදු දැනුම් දීමක් මත අපේ දේශනයත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව ඇත්තටම අපි මේ දේශනයක් අවස්ථා ගණනාවකදීම සංවිධානය වීමට මේ 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 සමහරවිට අපි දෙතන පොඩි ගැටලුවක් ගැටලු සහගත
ඒ තුළ මතුවෙච්ච ප්‍රශ්න නිසා තමයි මේ දේශනය සාකච්ඡා කරේ. හැම දරුවෙක්ම මේ තමන්ගේ මයික් ඕෆ් කරලා ඒකට පොඩි අපිට සහයෝගයක් දක්වනවා කියන කාරණය මම හිතන්නේ වඩාත් වැදගත් වෙනවා. ඇත්තටම අද දිනේදී අපි කතා කරන්නේ මම පොඩි දාසවල දිගින් දිගටම කතා කරේ ඔබලට එක ප්‍රී කරපු සෙමිනාසලදී නිර්මාණාත්මක සංවේදනය පිළිබඳව ඔගොල්ලෝ වැඩි අසාපූර්ණ නැති සාකච්ඡා කරලා නැති බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නා ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමට මම හිතන්නේ මේක තාමත් වැදගත් වෙවි හැම දරුවෙකුටම. පළමු කොටම මම මුලින්ම පැහැදිලි කරන්න කැමතියි මේ ශිෂ්‍යයේ මම හිතන්නේ මගේ අත්දැකීම් වසර 24ක් විතර වෙනවා. ඒ වගේම තමා දහස් ගණන් වූ විද්‍යාර්ථීන් විහාරය ඉගෙන ගන්නවා සහ නම කියපු ගමනින් කවුද කියන කාරණය බොහෝ දෙනා දන්නවා. එතකොට මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔගොල්ලෝ මේ අවුරුද්දේ නිර්මාණාත්මක සංවේදනය කොටසට අවධානයක් යොමු කරනකොට වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි නිර්මාණශීලීත්වය කියන වචනේ. පැහැදිලිව හරියට තේරුම් ගන්න නිර්මාණශීලීත්වය කියන්නේ මොකක්ද කියන එක. ඒක තාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්න බහුතරයක ඕගොල්ලන් ඔය වචනය දකින ලැබී මම අද බුදු කියන්නේ කියලා අටවෙනි පේපර් එක ගත්තම අතට හවස එකින් පස්සේ හම්බෙන පේපර් එකේ ඕගොල්ලන්ට අද දිනේ මතක් වෙයි මම මේ මොහොතේ කිව්වේ ඒ කාරණය කියලා. ඒ නිසා නිර්මාණශීලීත්වය කියන වචනේ ඉතාමත් වැදගත්. ඊළඟට දෙවෙනි කාරණේ තමයි නව තාක්ෂණය සහ නව මාධ්‍ය කියන වචනේ. මේකත් ඉතාමත් වැදගත් වචනයක්. මෙසර එක්සෑම් එක. නිර්මාණශීලීත්වය නව මාධ්‍ය නව තාක්ෂණය කියන එක. මොකද මේ මොහොත වෙන විට අපි දන්නවා මානවයාගේ මූලික සංනිවේදන විවහාරයේ බවට පත් වෙලා තියෙන්නේ ඩිජිටල් තාක්ෂණය. එහෙම 14 වෙනි සියවසේ යුරෝපයේ ඇති වෙච්ච කාර්මික විප්ලවයත් එක්ක සංනිවේදනයේ තාක්ෂණ බද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ජොහනස් ගුටෙන්බර්ග් 1954 මුද්‍රණ යන්ත්‍රය සොයාගන්න. එතනින් ආරම්භ වෙච්ච මුද්‍රණ තාක්ෂණය පසුකාලීනව පිළිවෙලින් ඡායාරූපයට, චිත්‍රපටයට, ඊට පස්සේ සිනමාවට, චිත්‍රපටයට සමානයි, ගුවන් විදුලියට, ඊට පස්සේ රූපවාහිනී කලාවට ආපු ගමන් මඟ 50 දශකයෙන් පස්සේ කිසිම පරිගණකය අන්තර්ජාලය නිදා වශයෙන් පස්සේ මේ සමාජ මාධ්‍ය අන්තර්ජාලය වාණිජ ස්වරූපයෙන් භාවිත කිරීම, ඊළඟ ඩිජිටල් කරන හරහා සයිමන් පූප ජංගම දුරකථනය සොයා ගැනීම, ඒ වගේම නව මාධ්‍යත් එක්ක ගොඩනැගුණු සමාජ මාධ්‍ය. මේ මාධ්‍ය විවහාරයන් තුළ අද අපි දකිනවා ශ්‍රව්‍ය මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය, ලිඛිත මාධ්‍ය කියන මූලික මාධ්‍ය විවහාරයන් තුනම ඩිජිටල් කරන්නේ ලක් වෙනවා. එනිසාද ඩිජිටල් තාක්ෂණය හා බැඳුණු නව මාධ්‍ය විවහාරයන් තමයි සමාජය තුළ තියෙන්නේ. නව මාධ්‍ය කියන වචනයට පොඩි පොඩි අවුල්කම් තියෙනවා. නමුත් අපි පොඩි අවුල්කම් වැඩි දැනගන්න යන්නේ නැපා. අද අපිට කතා කරන්න තියෙන්නේ ඒකුළු කියනවා නම් මේකට නව මාධ්‍ය කියලා. ආය අපි උගල අපි ප්‍රශ්න කරන්න යන්නේ නැපා. කවදාවත් එක්සෑම් එකේදී මොන පඬිතුයා මොන කතාව කිව්වද? පේපර් එක හදන මිනිස්සයා කියන දෙයට විනා එතනින් එහාට පඬිත් තර්ක ඉදිරිපත් කරන්න යන්න එපා. ඒකට හේතුවක් තියෙනවා. මේ අපේ එක පැත්තකින් අපේ රටේ
අධ්‍යාපනයේ තියෙන ලොකුම දුර්වලතාවය. පැහැදිලිද? කවුරුත් මේ ගැන කිසිම සැකසනතාවක් තියන්න තිබා. මොකද විශ්වවිද්‍යාලෙම ඉගෙනගෙන ඒ විශ්වවිද්‍යාලෙම කතිකාචාර්යවරයෙක් වශයෙන් කාලයක් සේවය කරන ලංකාවේ ප්‍රසිද්ධම ආයතනවල මහා විදුල වැඩමින මිනිස්සුන්ව නිර්මාණය කරපු චරිතයක් විදිහට මම කියන කතන්දරේ තමයි මම නැතු කියන්නේ ඒකයි. ඒගොල්ලෝ දන්න දේ අපි කියන්නේ. ඒ නිසා මේ මිනිස්සු මේක ඉන පෙන්නලා නැහැ මේක හඳ කිව්වොත් කමන්න හරි හඳ තමයි කියලා අපි උත්තරේ කියන්නේ. ඒක තරහ වෙන්න යන්න එපා. මම එහෙම කිව්වද මේ අපේ අධ්‍යාපන රටාවේ හැටි අපි වල වෙනස් කරන්න බෑනේ. එක එකයි දෙකයි කියලා දෙකයි කියන්නේ දෙකම තමයි. ඒක දන්නේ දෙකයි කියලානේ. හැබැයි ජල බිඳු දෙකක් එකතුනම එකයි කියලා ඒක දෙක දෙක කියන්නේ නැත්නම් හොරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා නම් හරිද? ඒගොල්ලෝ කියනවා නම් අන්තර්ජාලය නව මාධ්‍ය වර්තමාන මහජන සම්බන්ධතාවයේ මුඛ්‍යතම අංගයක් කියලා. ඔව් එහෙම තමයි කියලා අපි කියන්නේ. බැගින්ද ඒගොල්ලෝ කියනවා නම් භාෂා නිදහස මුක්ති විඳින්න යනකොට අද අපි රටවල අර්බුදකාරී කියලා ඔව් අර්බුදකාරී කියලා කියනවා. එහෙම නැහැ අර්බුදකාරී නැහැ. එහෙම වෙන්නේ කොහොමද කියලා පඬිත උත්තර ලියන්න යන්නේ. මොකද මාකස් ස්කීම් එකක් තියෙනවා. මේ මාකස් ස්කීම් එකේ තියෙන පේපර් එක හදපු එකාගේ තියෙන උත්තර ඒ උත්තරේ නැති උත්තරයක් ඕගොල්ලෝ ලියන්නේ කවුලක්ද? ඒ නිසා පේපර් එක අතට ගත්තම බලන්න ද පේපර් එක අතට ගන්නකම් අපි දන්නේ නැහෙනේ පේපර් එක හදන මනුස්සයා මොන ආකාරයේ ප්‍රශ්න හැදුවද කියලා. හරිද? දැන් යාල්මීදුක මේ ලොග් වෙන්න බැරුව ඇති. මොකද මම 300 කනෙක්ෂන් එක නෙවෙයි දැන් 100 කනෙක්ෂන් එක. මම හිතුවේ නැහැ ওই තරම් ක්‍රවුඩ් එකක් එක්ක කියලා. දැන් මට ආයේ ක්‍රවුඩ් එක වෙනස් කරන්න බැහැ. මේ මොහොතේ දිනේදී අපි හත වොල්ට් එක දාලා මම තව ක්‍රී එකක් කරන්න. ප්‍රශ්නයක් නැහැ. හරිද? අපේ ළමයි සල්ලි දීපු ළමයි එහෙම බයින් දැන් ඉපා සර් ෆීස් කරනවා අපිට ගන්න නැහැ කියලා. නැහිම නෙවෙයි. අනිත් එක තමයි. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ ප්‍රශ්න පත්‍රයේ මොන පඬිත නේද? දැන් ඉතින් ප්‍රශ්න පත්‍රයේ අතර ගත්තම මේ ගුරුවරයා ප්‍රශ්නේ ලියන්න ඕනේ කොහොමද කියන ප්‍රශ්නේම අපිට දීලා තියෙනවා. පැහැදිලිද? එතන මම ඔයගොල්ලෝ දකින්න ලැබෙයි ඔයගොල්ලෝ මොඩර්න් පේපර් එකක් දීලා තියෙනවා. ඒ මොඩර්න් පේපර් එක ගැන බලන්න අතට ඉතින් කියනවා මෙන්න මේ විදිය මේ විදිය. මේ විදිය පදනම් කරගෙන අපි ප්‍රශ්නයක් එක අපි ප්‍රශ්නයක් දෙනවා. දැන් ගන්න විදියට කිව්වොත් ඒගොල්ලෝ කියනවා මම මේ ප්‍රශ්නපත්‍රයේ මෙහෙම මානවයාගේ සමාජ පැවැත්ම ආරක්ෂා කිරීම හා කලමනාකරණෙහි ගන්නෙහිලා නිර්මාණාත්මක සංනිවේදනයේ මහෝපකාරී වේ. නිර්මාණාත්මක සංනිවේදනයේ මූලිකාංග ඇසුරින් පැහැදිලි කරනවා. කියන්නේ පේපර් එක හදන මනුස්සයා හිතනවා මේ මානව සමාජයේ පැවැත්ම සහ කලමනාකාරීත්වය කියන එක අදාපවතිනවලු නිර්මාණාත්මක සංනිවේදනය හරහා. අපි ඒ මතය විනා හරිද? ඒ මතය විනා එතනින් එහාට අපි මෙතනදී කිසිම දෙයක් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අන්න ඒකයි මට ඉස්සෙල්ල කියන්න තියෙන්නේ. මොකද මේක පටන් ගත්ත ගමන් තීරුම් ගන්න එක දෙයක්. හරිද? පරි යමං සම්නිවේදන නුමිලේ කියපු ගමන් තරහ වෙන්න එපා දරුවනේ. ඕගොල්ලෝ අපේ රටවල තියෙන ලොකුම දේ තමයි කිසිම මිනිස්සේ අවශ්‍ය දෙයට අවශ්‍ය මුදල් වියදම් කරන්නේ නැහැ. මේක ලොකු විශේෂයෙන්ම අධ්‍යාපනයේ. විශේෂයෙන්ම ළමයි නෙවෙයි වැඩි හිටියෝ. මොකද නොමිලේ දෙනවා කිව්වොත් එහෙම ඕන තරම් ගන්න. හැබැයි නොමිලේ දුන්නයි කියලා ගන්න යනකොට හිතන්නේ කවුද මේ නොමිලේ දෙන්නේ කියලා. ඒ දෙන මනුස්සයාගේ සුදුසුකම මොකක්ද කියලා බලන්න. මේ මනුස්සයා කියන දේවල් හරිද කියලා බලන්න. මේක පොඩ්ඩක් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය මොකක්ද කියලා බලන්න. කියන පාඩිය මොකක්ද කියලා බලන්න. මේ මනුස්සයාට ඉගැන්වීමට තියෙන සුදුසුකම මොකක්ද කියලා බලන්න. එහෙම නැතුව පොතක් බලාගෙන මතුණී නම් මේ විමල්සා නායකගේ මේක බලාගෙන හරිද උගුලන්න මේක පේන්නේ නැහැ නේද? මම මේක අදින් බලාගෙන මේක මට උගන්වන්න ඕනේ. හැබැයි මේක උත්තරේ දෙනවා කියලා කොහොමද අපි කියන්නේ? එනිසා ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න මේ බහුල විපාරක් තුන් පාරක් ඉන්නේ නැහැ. ආය ලෙවල් 3 එක්සෑම් එක පදෙහෙට එන එකක් නැහැ. ඉතින් මේක වන් ෂොට්ම ගොඩේ යන. පැහැදිලිද? ඒක මම මගේ යනවද ප්‍රදීප් සර් කියනවද සරත් කියනවද හරිද තව කලින්ද කියනවද උහුම ගොඩාක් සර්ලා ඉන්නවනේ සර්ලා කියා ගන්න එමු කිව්ව සර්ලා කිව්වා. ඉතින්
හරි යමං ගුරුවරයෙක්ගේ පන්තියකට යන්න කියන එක මම කැමති වුණත් මම කැමති නැහැ වෙනත් කෙනෙකුගේ දේවල් කියන්න. නමුත් හරි යමං ගුරුවරයෙක්ගේ පන්තියකට යන්න. ඉස්සෙල්ලා බලන්න මේ ගුරුවරයා උගන්වන්නේ දක්ෂයෙක්. හැදිලිද? කතා කිරීමේ දක්ෂ. ඕන මිනිස්සේ කතා කරන්න පුළුවන්. හැබැයි ඉගෙනීමේට දක්ෂද? කියන දේ හරිද? කියන දේ පැහැදිලිද? ඒ දේවල් එක්සෑම් එකට එනවද? ඒ එන දේද උගන්වන්නේ? उपराधे संबंध उत्तर दीवाने प्रश्न महाजन संबंध अनिवार्य level 1 level 2 විතරක් නෙවෙයි level 3 curricular එක හදන්නකොට හරිද ඔය උගන්වන සරලකින් අහන්න මොකද curricular එක කියන්නේ curriculum එක හදනකොට ඒ curriculum මණ්ඩලයේ කියපු ප්‍රධාන කාරණාවක් තමයි ඒ තුන්වෙනි අවුරුද්දේ බලන ප්‍රායෝගිකත්වය ළමයා ප්‍රායෝගිකව දන්නවද භාෂණයේ නිදහස ප්‍රකාශනයේ නිදහස අහිමි වෙනවද අහිමි වෙනවා නම් ඒ කොහොමද මොනවද නිදර්ශන प्रश्न ආණ්ඩුවේ විරුද්ධ ගුණගෙන ජනමතයේ යටපත් කරා. අන්න මේ වගේ ප්‍රායෝගිකත්වය අනිවාර්යෙන් දැනගත යුතුයි. නිසා මේක උඩින් පල්ලෙන් ගහලා ගොඩ යන්න පුළුවන් දීසි දෙයක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක පොඩක් වැරදි. සමගින් මහන්සි වෙන්න. තියෙන සරහන් ටික හොයාගන්න. පැහැදිලිද? හරි ගුරුවරයෙක්ගේ යන්න පොඩ මුදලක් වියදම් කරන්න. පැහැදිලිද? ගාන කියපු ගමන් අශ දින කාටද ආර්ථික ප්‍රශ්න? हरिदेन මේ පුන්න භූමියේ මේ සුන්දර ඇටේ ජීවත් වෙන්න හදන්න එපා තවද කියලා. ඒ නිසා මොකෙන්ද හරි කමන්නේ කලේ ලීලා. පැහැදිලිද? ඊගල්ලෝ අනි ඊගල්ලෝ බූතෝ හරි කමන්නේ. මේකෙන් තුලන් වෙලා යන්න. පැහැදිලිද? ඒකට තියෙන එක දෙයක් තමයි උපාදී කුල දාගන්න.
ඉතින් අපි සපෝට් කරන්න. හැබැයි අපි කියන විදිහට වැඩ කරන්න කැපකිරීමක් කරන්න. හරි එහෙනම් සීරු දෙනාට මේ ජය හා සතුට. බණ කිව්වා නෙවෙයි, බැන්න නෙවෙයි. දැන් සාමාන්‍ය මම කවදාවත් උඹ දුන්න දෙන බෝ දන්න නැති. එහෙම කාටවත් අපි කියන දෙයක් නෙවෙයි. මට තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. එකක් තමයි මේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා ගුරු භූමිකාවෙන් එහා පැත්තට ගිහිල්ලා හැම එකම ගුරු වෙලා. එවැනි කාරණේ දෙවැනි කාරණේ තමයි. අනිත් පැත්තෙන් බොහෝ දෙනා මම දැක්කා පත පොතේ දීපු අංග සටහන් වගේ දේවල් වැඩි විදිහට විකුණනවා. ඉස්සලා කල්පනා කරලා බලන්න ළමයිගේ ගුරුවරයාගේ සටහන් විකුණන එක කොයිතරම් සදාචාරාත්මකද කියලා කල්පනා කරනවා. මගේ සට එක බඩේ පාර අදින මම බඩේ පාර කියන කාමේ නෙවෙයි. හැබැයි ළමයි පරිදී තේරුම් ගන්න. එහෙනම් සිල් දෙනාටම නැවත ආයුවන් කියලා පිළිගන්නවා කියන දේ හොඳින් අහගන්න ලියාගන්න මෙන්න මේ ප්‍රශ්නේ. නූතන නිර්මාණකරුවා කියාගන්න මේ ප්‍රශ්නේ. නූතන නිර්මාණකරුවා සකීය නිර්මාණශීලීත්වයේ උදෙසා සකීය නිර්මාණශීලීත්වයේ උදෙසා තාක්ෂණයේ සහ නව මාධ්‍ය තාක්ෂණයේ සහ නව මාධ්‍ය භාවිතා කරයි තාක්ෂණයේ සහ නව මාධ්‍ය භාවිතා කරයි සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න තාක්ෂණයේ සහ නව මාධ්‍ය භාවිතා කරයි සාකච්ඡා කරන්න හරිද දැන් මම කියන්නේ ප්‍රශ්නේ ওই විදිහට එනවා කියලා කියන්නේ निर्माण परिचय निर्माण नवमाद्य तो नूतन निर्माण नवमाद्य नवताक्षण තමන්ගේ නිර්මාණශීලීත්වයට පිටුවහල කර ගන්නවා. මොන්නේ ඔක තමයි එක්සෑම් එකේදී අහන ප්‍රශ්නේ. හරිද? ඔක හදන කෙනා කැමති විදියට හදාගයි. හැබැයි ඕගොල්ලෝ එක්සෑම් එකට දැනගන්න ඕනේ නිර්මාණශීලී එළඹුම් ප්‍රවේශයක් විදියට නූතන නිර්මාණකරුවා තාක්ෂණය භාවිතා කරනවා. ඒ තාක්ෂණය භාවිතා කරද්දී සමාජ මාධ්‍ය නව මාධ්‍ය වගේ ඒවා විශේෂයි. හැබැයි ඒ තුරු ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, අන්තර්ජාලය, ටෙලි නාට්‍ය මේ සකල විද මාධ්‍යන් තුල නව තාක්ෂණික විවහාරයන් ගොඩ නැගෙන්නේ කොහොමද කියන කාරණය ඉතාමත් වැදගත් වෙනවා. ඒක එක්සෑම් එකේදී ඕගොල්ලන්ගෙන් අනිවාර්යයෙන්ම අහන දෙයක්. ඒක මේ සාකච්ඡා කළ යුතු අවබෝධ කරගත යුතු දෙයක්. හරිද? හරි. එතකොට මට කියන්නේ දැන් මේ කියපු දේ තේරුණාද? දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් කතා කරන්න වෙනවා කියපු දේ තේරුණාද? नूतन निर्माण स्वकीय निर्माणशील ताक्षणे नवमाद्य पाविच उदाहरण अभी उदाहरण इतने उत्तरी गल कारण උදාහරණ ඔයගොල්ලෝ දන්නවා මට කවුරු හරි කියන්නේ කාරණා දෙක තුනක් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මොනවද අපි ලියන්නේ මම මේ අහන්නේ වෙන මොකවත් නෙවෙයි දරුවනේ මෙතන ඉන්න බහුතර දෙනා මගේ දරුවනේ මගේ දරුවනේ කියන්නේ මගේ පන්ති වලට කණින් 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 හරි සෙට් එකක් තියෙනවා මම දන්නවා නමුත් මම අහන්නේ මේ ඔයගොල්ලෝ මේක තීරුම් අරගෙන තියෙන්නේ කොහොමද මොකද ඔයගොල්ලෝ මානේ ඉඳලා එපා ඔයගොල්ලෝ නිවැරදි කරන්නේ නැත්නම් මගේ මානේ ඉඳලා මම ඔයගොල්ලන්ගේ නිවැරදි ගන්න කියොත් ඒක හරි නෑ එහෙනම් අපි කතා කරමු මට කියන්නේ මේ ප්‍රශ්නයක් ආවොත් අපි මොන වගේ එකක්ද ලියන්නේ නැත්නම් මේකේ මොනවද මේ කියන කාරණා ගීතේ ගත්තොත් රූප රචනය අද වෙනට භාවිත කරනවා ඒකට පුවත්පතේ කොපි දක්වා වර්ධනය වෙලා තියෙනවා ඒ වගේ උදාහරණ පුවත්පත නව තාක්ෂණේ භාවිත කරනවා හරි තමයි කාටුන් සඳහා ග්‍රැෆික් තාක්ෂණ කාටුන් සඳහා ග්‍රැෆික් තාක්ෂණේ භාවිත කරනවා
හරි මට ඒ දරුවාගෙන් ඔබට කියලා කවුරු හරි තව කියන්න බලන්න. තව මොන හරි විනත් ආකාරයක විනත් අදහසක් වෙනත් පිළිතුරක් වෙනත් ආකාරයක මානයක් මේ ප්‍රශ්නෙට දිනනවා. අපි වැඩි කල් ගන්න නැතුව මේක ඉවර කරමු. ලෝකෙම රාජකාරි මට්ටම් වල ඇත්තු පොල් රාජකාරි වල ඇත්තු මරත්ත වෙනම ක්ලාස් එකක් කරලා තියෙනවා කරන්නේ. ඒ නිසා වෙලාව ගමු. හරි නිකන් ප්‍රශ්න ඉවර කරලා තමයි වැඩි අවසන් කරන්නේ. මම ඔයගොල්ලන්ගේ අදහස් ඇත්තටම දැනගන්න කැමතියි. මේ කොහොමද මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ? අපි දකින්නේ මේ ප්‍රශ්නේ මොන විදිහටද කියලා. උනායි ප්‍රශ්න තියනවාද? ආ ප්‍රශ්න නෙවෙයි සෝරි උත්තරයක් තියනවාද? මෙතන ඉන්නවද අපේ පන්න ක්ලාස් එකේ ළමයි? පන්න ක්ලාස් එකේ ළමයි ඉන්නවද? අපේ මේ සර් ඉන්න. ආ බේමන් කරලා ඉන්න ළමයි ඔක්කොම ලිව්වෙන්න. ප්ලීස් ලිව්වෙන්න 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 අයියෝ එපා කියන දෙමනේ කරන්නේ. මම නම් කරනවා නන්දික නන්දික කියනවා ප්‍රසිද්ධියේ කෝඩ් කරලා තියෙන්නේ මම. ඔගොල්ලෝ එපා ඔගොල්ලෝ එන්න එපා මේ ප්‍රශ්නෙට. කියන දේ අහන්නේ නෑනේ. තංගල ලිව්වෙන් 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 මොකද අනිත් කට්ටියට ඒක පාඩුවා. ඔගොල්ලන්ට මම මේ ප්‍රශ්නේ කරන්නම්. මේක කිසිසේත්ම අදාළ කරගන්න යන්න එපා. එහෙම අපිත් එක්ක පන්න ක්ලාස් වල සම්බන්ධ වෙලා මුදල් ගෙවලා ඉන්න දරුවෝ ඔක්කොම අයින් කෙන්න හිටියි. ප්ලීස් නැත්තම් මම නම් කරනවා. මොකද කෝඩ් කෝඩ්ස් අපි ගාව තියෙනවා. මට අන්තික මදු මන් නම් ලිස්ට් එකක් තියලා තියෙනවා. විනාඩි දෙකක් දෙන්න අනිල් ළමයි සෝරි. විනාඩි දෙකක් දෙන්නම්. ටග් ගාලා අනිත් කට්ටිය දිව්වෙන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටියක සම්බන්ධ වෙන්න බෑ කියලා ප්‍රශ්න එනවා. ඒ හින්දා ඒගොල්ලන්ට චාන්ස් එක අපි දෙන්න ඕන. පව්. මේක අලුත් කට්ටිය විතරයි. මේ ඉන්නේ කවදාවත් අපේ පන්තියකට ආපු නැති දරුවන්. ඒ කියන්නේ ලෙවල් 2 වලින් හිටපු දරුවෝ කම නැහැ හිටියට. නමුත් අපේ මූලික පන්ති වලදී හිටපු දරුවෝ ඉන්නපා මේකේ. ප්ලීස්. ඒගොල්ලෝ ඔක්කොම ලිව්වෙන්න. විසයි 244 අපේ ඉන්න කට්ටිය නේද? සීටී 15යි 20යි 25 300 මදු ලොග් වෙලා චෙක් කරන්න මදු. හලෝ ලොග් වෙලා චෙක් කරලා ප්‍රශ්න මැසේජස් ලා අලුත් අයට විතරයි ප්ලීස් තරහ වෙන්න එපා. මම ඒක උගලන්ට ඒක මම සාධාරණේ කරනවා. අනුදරුව විසරයි මෙතන අන්තිය පටන් ගන්න. පාලයි දිසක අපි ඉංග්‍රීසි දරු වෙන්නේ නේද? ඉන්න දරු වෙන්නේ නැද්ද? අලුත් කට්ටිය විතරයි සම්බන්ධ කරගන්නේ. CDT 15 ඇලිරා 25 141 15 31 142 මදු ලොගුණාද බලන්න ඉන්නව ගොඩක් මේ BIG ඇට එක සෝරි අපහසුතාවයක් වුණා නම් සෝරි කවුරු හරි පර්සනල් තරාවෙන්න එපා. අපි පැහැදිලිව කියලා තිබ්බා ඒක ලොග්ගෙන්න එපා කියලා. උගුල කියන දේ අහන්න නැත්තම් මට එතන යාට දරදඟු දුක්ක කියන්නේ. ඕකේ හරි. එහෙනම් සෝරි.
එතකොට දැන් කියපු කාරණේ තමයි දැන් ඇත්තටම මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. දැන් නිර්මාණකරුවෙකුට නිර්මාණශීලීත්වය අත්‍යවශ්‍යයි. මොකද නිර්මාණයක් කියන එක අර්ථ විවරණය කරද්දී පැහැදිලි කරද්දී අපි නිර්මාණයක් කියලා කියන්නේ මූලික වශයෙන්ම අත්දැකීමක් පරිකල්පණය කොට එය තවත් අයෙකුගේ අත්දැකීමක් බවට පත් කිරීමක්. පැහැදිලිද? ඔය අත්දැකීම කියන දේ ආකාර කිහිපයකින් වෙන්න පුළුවන්. එකක් තමයි තමන් දකින්න ලද දෙයක් වෙන්න පුළුවන්, තමන් අසන ලද දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් උපකල්පනය කරපු දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් ඇසූ දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් හිතපු දෙයක් වෙන්න පුළුවන්. ඔය කියපු පොදු වචන වල හැංගින්නේ ඔය කාරණා. එතකොට නිර්මාණයේ තියෙන පොදුභාවය තමයි හැම වෙලාවෙම නිර්මාණය කියන එක භෞතික මෙවලමක් භෞතික විවහාරයක් බවට පත් වෙනවා. භෞතික මෙවලමක් කියන වචනේ නෙවෙයි උතන නිවැරදි භෞතික විවහාරයක් බවට පත් වෙනවා. මෙතන භෞතික විවහාරයක් බවට පත් වෙනවා කියන්නේ තවත් කෙනෙකුට ඒක පරිශීලනය කළ හැකි. නැත්තම් නිර්මාණශීලී චින්තනයේ තිබූ බලියද නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. සරලව ගත්තොත් මම නිර්මාපකෙක් නා. يعني නිර්මාපකයා කියන්නේ නිර්මාණය කරන්න. නිර්මාණකරුවා. මේ තොර මේ මගේ සිටේ තමයි පරිකල්පනය ඇති වෙන්නේ. පරිකල්පනයේ භෞතික විවහාරයක් නොවුනොත් එක කවියක් ලෙස, ගීතයක් ලෙස, නාට්‍යයක් ලෙස, චිත්‍රපටයක් ලෙස, සිනමේ මොනවාද මොනවාද ටෙලි නාට්‍යයක් ලෙස, ඡායාරූපයක් ලෙස මේ කවරාකාර ආකාරයක භෞතික විවහාරයක් නොවන තාකේ නිර්මාණයක් වෙන්නේ නැහැ. එනම් කෙනෙකුගේ සිටේ ඇති වෙච්ච පරිකල්පනය තවත් කෙනෙකුට පරිශීලනය කළ හැකි ආකාරය භෞතික විවහාරයක් බවට පත් වෙනවා නම් අන්න ඒකට අපි කියනවා නිර්මාණ. ඉතින් ලෝකයේ නිර්මාණයක් view පවණින් ඒක සැබෑ නිර්මාණයක් වෙන්නේ නැහැ. හරිද? නිර්මාණයක් view පවණින් පරිකල්පනය හරහා භෞතික විවහාරයක් ගොඩ නැගූ පවණින් නිර්මාණයක් වෙන්නේ නැහැ. එහෙනම් මොකක් අපි ඔක්කොම නිර්මාණ කරන්නේ? නේ? අර පරිකල්පනය කරන ලද භෞතික විවහාරය හරහා ඒ රස විඳින්න අපි යන කියන සෞන්දර්යය ඒ භාවිත කරන්නේ නේ. ඔය සමායට නිර්මාණකරුවා කියන වචනේ වෙනුවට සංනිවේදකයා කියන වචනේ ඉන්නත් පුළුවන්. ඔය මොකක් දෙයක් කතා කරලා තියෙන සංදේශය කියලා කතා කරනවා. නිර්මාණකරුවා කියලා වචනේ තිබ්බොත් නිර්මාණයේ කියලා කතා කරනවා. එතකොට නිර්මාණයේ කියලා වචනේ තිබ්බොත් සෞන්දර්යය කියලා ඒ රස විඳින්න ඒ ලබන්න අනිත් පැත්තේ සංනිවේදකයා කියලා කිව්වොත් ගාහක. තොර ඒ කියන සංදේශය හෝ ඒ කියන නිර්මාණයේ පදනම් කරගෙන සෞන්දර්යා වූ sannivedakayaගේ මනසේ නැවුම් භාවයක් අපූර්වත්වයක් පෙරවිරු නොවූ භාවයක් හරිද? අන්න එවැනි හැඟීමක් දැනෙනවා නම් අන්න ඒක අපි කියනවා නිර්මාණාත්මක නිර්මාණය නැත්නම් සැබෑ නිර්මාණය කියලා. හරිද? ලෝකේ නිර්මාණයේයි පිළිගන්නා සෑම විවහාරයක්ම ඔය කියන නව්‍ය භාවයෙන් නැවුම් භාවයේ අලුත් භාවයේ පෙර විරුණු වූ බව නව්‍ය අධ්‍යක්ීම මේ කියන කාරණා පැහැදිලිද? එතකොට මේ කියන අධ්‍යක්ීමක් මෙලෙස නව්‍යතාවයකින් අපූර්වත්වයකින් නැවුම් භාවයකින් පරිකල්පණය කරලා අර කියන භෞතික විවහාරයක් බවට පත් කරන්න නව තාක්ෂණය නව මාධ්‍ය විශාල පරිචයක් නැත්නම් ඉඩකඩ නැත්නම් අවස්ථාවක් ලබා දෙනවලු නූතන නිර්මාණ කරුවන්. මොනෝක තමයි ඔය ප්‍රශ්නේ? ඔයක දෙනවා. ඒගොල්ලෝ කියනවා නම් ඔබ අපි පිළිගන්නවා. ඔහෙම දෙනවා. ඇත්ත කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නේ? ජෝතිපාලල ලෝකේ හිටියා ජෝතිපාලල. හැබැයි ලංකාවේ එක ජෝතිපාලගෙනයි හිටියේ. නේ? එක ජෝතිපාලගෙනයි හිටියේ. මෙතන ඉන්න දරුවෝ දන්නවා සමහර වෙලාවට ගමේ ඉන්නවා ජෝතිපාලට එහා ගියපු හැබැයි ජෝතිපාලට තරම් ජනප්‍රිය නොවෙති ගමේ ජෝතිපාලගෙනයි. සමායට ගමේ තියෙන නාඩගමේ
ගමේ පන්සලේ තියෙන නාට්‍ය රඟපාන ජෝ අභිවික්‍රමට එහා ගියපු චරිතාංග නම් හැබැයි ජනප්‍රිය වෙනවා ජෝ අභිවික්‍රම බී වෙනවා ජෝතිපාල අර මිනිස්සු උපංගෙයිම වැලේ ඇයි එහෙම වුනේ එහෙම වුනේ නිර්මාණ කරුවාට හැකියාවක් තිබුණාට අවස්ථාවක් කිමුනේ නැහැ මේ සමාජ සන්දර්භය තුළ ස්වකීය නිර්මාණයේ කරලියද ගෙනෙන්න සමහර වෙලාවට වික්‍රමසිංහයන්ට එහා ගියපු සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක් සමාජයේ පිළිබඳ විනාශ වීමක් සමාජයේ ඇතිවෙච්ච සමාජ පරිණාමයන් තුළ ඇතිවෙච්ච සමාජ අර්බුදයන් දැකපු ඕනතරම් නිර්මාණකරුවෝ ඉන්නේ නැති හැබැයි උන්ගේ හැකියාවක් අවස්ථාවක් තිබුණේ සමාජයේ නිර්මාණ කලෙවි දක්වා ඒකට මේ තත්ත්වය පුණීගාව ෂේප් කරගමු හරිද එතකොට මේ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා අද වෙනස් වෙනවා කියලා කියන්නේ එක ගායිකාවක් ෆෝගේ කැමරාවක් දාලා ෆෝගේ තාක්ෂණය හරහා ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඉස්සරහා පොඩි රංගනයකුත් දාලා ගීතයක් කියනවා අයියෝ සාමි කියලා කියලා පැය හතරක් ඇතුළත මේක 166,000 බලනවා විතරක්ම නෙවෙයි දකුණු ඉන්දියාවේ තේ කඩවල ප්‍රධාන ගීතය බවට පත් වෙනවා හරිද දකුණු ඉන්දියාවේ තේ කඩවල ප්‍රධාන ගීතයක් බවට පත් වෙනවා පැය හතරක් ඇතුළත පැහැදිලිද ලෝකේ ඉතාමත් අඩුම කාලයක් තුළ වැඩිම ප්‍රමාණයක් වෛරල් වෙච්ච ගීතේ මොකක්ද මොකක් කියලා හිතන්නේ මොකක් කියලා දන්නේ සමහර මගේ තර්කය වෙනස් වෙන්න ඉඩ තියෙනවා නූතන ගීත කලාවත් එක්ක ඔගොල්ලෝ දන්න විදිහට ලෝකේ ඉතාමත් අඩු කාලයක් තුළ ලෝකුරා වැඩිම වෛරල් වෙච්ච ගීතේ මොකක්ද කාට හරි අදහසක් තියෙනවද फेसबुक यूट्यूब टिकटॉक व्हाट्सएप मम इतर अकाउंट फेसबुक मैंने मगे गीते එහෙම කියලා හිතමු. හරි. තව වෙන ගීත තියෙද? මම දැන් පළවෙනි දවස තුල මට මතක විදියට මට ওই සංඛ්‍යා ලේඛන 100ක් මම නිවැරදි කියලා මගේ මතකය 100ක් මම මට තා උරුමීමේ හැකියාවක් නැහැ. නමුත් ආරම්භ කියන්නේ ගීතයේ ඉනිදක්වා පළවෙනි දවස තුල කෝටි 11ක්. ඕ ඉවෙනි ආසන්න ගාන හරි කෝටියක් ඕ වගේ ආසන්න ගාන අපල හරි ලංකාවේ දෙකම මතක නැහැ වැඩියෙන්ම වෛරල් වෙච්ච ගීතේ තමා ගන්නම් ස්ටයිල් කියන අර කොරියානු දකුණු කොරියානු ගායකයාගේ ගීතය ඒක ඇත්තටම මේ ගීතේ යථාර්ථයේ ගත්තොත් එහෙනම් ඒක දැඩි විදියට ඇමරිකානු නව ලිබරල් වාදයට දැඩි ලෙස පහර ගන්නවා මේ ගීතේ අර්ථය ඒකට හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරනවා මේ ගීතේ අන්තර්ගතය හරහා තොර මේ ගීතයේ තියෙන කතරම් සමාජ බලපෑමක් මේ ගීතය ගත්තද කියතොත් මේ ගීතයට එහා ගියපු නර්තන විඥානය විඤ්ඤාසයක් නිර්මාණය කරනවා මේ ගායකයා සාමාන්‍යයෙන් අපි දන්නවා උඩරට නැටුම් කලාව ම නැටුම් දැඩිය දන්නේ නැහැ මම දන්න විදිහට කියන්නේ උදාරට නර්තන විලාසයන් බොහෝ විට සතුන් නමුකරණය කරලා නිර්මාණය වෙච්ච දේවල් තියෙනවා. අම්මා වන්නම දැන් අර මුලින්ම නටුම ඉගෙන ගන්නකොට අපිට උගන්වන්නේ 6-7 වසරදී මමත් අවුරුද්දක් විතර නටුම කරා. ඊට පස්සේ නියස් ගඳයි කියලා නැට්ටා මාවේ ලිව්වා. මාන් සහ නීල් කියලා දෙන්නෙක් විතරයි මුළු ස්කෝලෙට නටුම් කරේ. එතනින් එහාට
චිත්‍ර කරන්න ගියා. අඳින්න පුළුවන් චිත්‍රකුත් නැහැ. දැන් නරන්න පුළුවන් එකමකුත් නැහැ. නමුත් අපිට මතකයි ග්‍රේඩ් 6 වලදී ඔය හනුමානවන්නම මේ පටන් ගන්නවා. ඒ ගඳුරෙකුගේ ගමන් විලාසය. සතුන්ගේ අංකය. දැන් මෙතන මේ ගන්නම් ස්ටයිල් ගීතය සම්පූර්ණයෙන්ම අශ්වේකුගේ ගමන් විලාශය තමයි නිරූපණය කරන්නේ. මේක ඇමරිකානු යුනිවර්සිටිස් වල මේක ගන්නම් ස්ටයිල් කියන්නේ ගන්නම් ස්ටයිල් කියලා වෙනමම නර්තන විඤ්ඤාසයක් ඔවුන්ගේ උපාධි මට්ටම දක්වාගෙන යෑමට මේ ගීතය වෛරල් කරනවා. නැත්නම් ගීතය සමත් වෙනවා. දකුණු කොරියානු ගායකයෙකුගේ ගීතයක් අවසානයේදී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල නර්තන විඤ්ඤාසයක් බවට පත් කරනවා. බලන්න නිර්මාණ කරුවාට කොයිතරම් ඉඩක් අවස්ථාවක් පරිචය ලබා දෙනවාද කියලා නූතන නිර්මාණකරණයේදී මේ නව මාධ්‍යයේ කියන හරිද ඔගොල්ලන්ට මතක ඇති ලෝකේ මුල් කාලීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට කතා කරන जॉर्ज मिलियस ओ अभी लेवल वन में दी गने गन में को उगन्नने मैजिक शिल्पी एक विदे अत्तरम मिलियस मैजिक कार ओ करे ओ मिले दी गन्ना अमेरिकानु जो थॉमस अल्ला एडिसन के विटास्कोप यंत्र या बे विटास्कोप यंत्र होगे ट आवश्यक पर दी ओ हदला अरे मैजिक पेन ने नवा कैमरा वा खड़ा पहली दिन यहाँ जनप्रियता या खड़ा का तो उतांत चित्र बड़ा कलावल ओके डे दाया दे करना यहाँ ते उनके मूल में निर्माण ये था वहाँ इकदास नमस्सी इके नहीं इकदास नमस्सी इके दी संध्या माता गामना द ट्रिप टू द मून इनारी दाह तरफ पील दिखा दे बोले සඳට ගිහිල්ලා එතනදී ග්‍රහණයට ලක් වෙලා ආය නැවත පොළොවට පැමිණෙන දර්ශන. තහරි ආය එක හරි තාමත් හිතන්නවත් බැරි කතන්දරයක්. මොකද නීල් ආම්ස්ට්‍රෝල් හංගල ගිය 60 ගණන් 69 විතර. ෆිල්ම් එක හදන්නේ 901. පැරි ගෙන මිනිස්සු හොඳගෙන හිතලා දිනවා. ආවා ඉන්නවා කියලා විතරයි. අපේ කට්ටිය තාම හාව හොයන. සාහඳි ලබ හොයන. चित्रागार विशाल दर्शन निर्माण जॉर्ज मिलियस मगे गीते संपूर्ण अराबिकांतारी विशाखाजागेन पशुभिमेंदी महाशय उपंदा छाया रूप में पशुभिम निर्माण करना ग्राफिक निर्माण किसी प्रश्न मगे गीते पशुभिम अराबी सहरा कांतारे दर्शन ग्रीन स्क्रीन 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 ग्रीन स्क्रीन का ग्रीन स्क्रीन का पाविच करना अभी मे मुखदे मेषीन पावित कैमरा दिखा दाला
මේ ෂොට් ටික එකට අමුණන එකල තනි ෂොට් එකක් විදිහට කපා ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටුඩියෝ එකක් තුළ ඉතාමත් අඩු වියදමකින් අපිට අත්දැකීමක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? දැන් ඔබට පේනවා සම්නිවේදන කුප්පිය කියලා මගේ පසුබිමේ වෙනම මගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. ඉතින් මට මේකට වෙන රෝලින් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේකට වෙනත් මොන හරි දෙයක් දාන්න පුළුවන්. නේ? දැන් මේ පසුබිමේ සම්නිවේදන කුප්පිය එන ගන්න නෝ ගොඩ යන්න. මෙන්න මේ තාක්ෂණික නිර්මාණකරුවාට තාක්ෂණයේ කතරම් සොකීය නිර්මාණකරණය පාසු කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ උදාහරණ දෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ඕගොල්ලෝ දින්න. එනිසා හොඳට මතක තියාගන්න. එක පැත්තකින් නිර්මාණකරුවාට අවැසි නිර්මාණාත්මක පරිසරය මේ නව තාක්ෂණය සහ නව මාධ්‍ය ලබා දෙනවා. අනිත් පැත්තෙන් නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණය සමාජගත කිරීමේ අවස්ථාව සහ අවකාශය ලබා දෙනවා. ඔය අවකාශය නිර්මාණකරුවා විතරක් නෙවෙයි ආදරණීය විද්‍යාර්ථීනි ලබා ගන්න. මේ YouTube නාලිකාවට ලොග් වෙලා බලන්න. YouTube නාලිකාවට ලොග් වෙලා අපි දැන් එහෙම පැහැදිලිද? YouTube නාලිකාවට ඕගොල්ලෝ ලොග් වෙලා බලුවොත් එහෙම මේ YouTube නාලිකාව තුල හරිද? YouTube නාලිකාව තුල ඕගොල්ලෝ දකිනවා සෞර්ධයාට කතරම් අවස්ථාවක් ලබා දීලා තියෙනවද නිර්මාණය හා බද්ධ වීමට. පැහැදිලිද? මේ වෙලාවේ ආපු නිර්මාණයක් පිට අර්ථ විවරණයක් ගන්න පුළුවන්. පැහැදිලිද? එතන අපි නිර්මාණයක් කියලා මේක කරගන්න එපා. නමුත් මම කියන්නේ අපි හිතමු මේක නිර්මාණයක් කියලා. හැබැයි මේ නිර්මාණේ කතරම් දුද මේ පේනවා? නේ? අනේ බුදු බලෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉන්නමින් සුවෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ අද්දික වගේම ඔයාට සුභ අනාගතයක් ජය වේවා පුතේ. මම සෞදි. රසිකයා සෞදි රසිකාව සෞදියේ ඉන්නේ. සෞදියේ ඉඳලා ලංකාවේ ගායකයාට සුභ වදන. අනේ කතරම් නිර්මාණ කරුවාට පරිචයට ඉඩක් දෙනවාද? පරිචයට ඉඩක් ලබා දෙනවාද? මේ රූපවල තියෙන රූපමේ ගුණය, රූපවල තියෙන අලංකරණය, ආකර්ෂණශීලී බව, මෙවුවා මේ සියල්ලම ගොඩනගා ගැනීමේ හැකියාව නිර්මාණයක් කියලා හිතන්නේ මම ඉන්නේ. ඒක අපි නිර්මාණයක් විදිහට අර්ථ විවරණය කරන්නේ මම නිකන්. දැනගන්න පින්නන්නේ කි. බලන්න. ඊතරම් දුරට නිර්මාණයේ කෙනෙක් ගාහකයාගේ හරිද? ග්‍රාහකයාගේ අත්දැකීම් ලබා දෙනවාද කියලා. එයා කොයිතරම් ෆීඩ්බැක් කරනවාද කියලා. මේ ෆීඩ්බැක් එක පැත්තකින් නිර්මාණකරුවාට දිලානි චුට්ට පොඩි ගැෂේක් කරගන්න. හරිද? ඒ එක පැත්තකින් නිර්මාණකරුවාට තමන්ගේ පරිචය තුළ නැවත නැවත වඩා සාර්ථක නිර්මාණ බිහි කරන්න අර කියන ෆීඩ්බැක් ඉතා වැදගත් වෙනවා. පැහැදිලිද? නම් බලන්න ග්‍රාහකයා මතින් පැත්තෙන් ගත්තොත් මේ නව මාධ්‍ය නව තාක්ෂණයේ කතරම් නිර්මාණශීලීත්වයට දායකත්වයක් සපේ. අනිත් එක තමයි අද බලන්නේ මේක බහුවිධකරණයකට පත් වෙනවා. දැන් ගායකයේ ඉස්සර ජෝතිපාල සින්දු කිව්වා එච්චරයි. නේද? ආවා සිරි අඩියක් ගැව්වා, සූස්තියක් ගැව්වා, සිරි අමසාරා නේ කිව්වා, ඌ කිව්වා ගියා. එතනින් ඉවරයි. අද මොකද කරන්නේ? අද මොකද කරන්නේ? ගීතයක් ගත්තම ඒ ගීතේ පසුබිම් තියෙනවා, වර්ණ තියෙනවා, හැඩතල පාවිච්චි කරනවා. ඒකට විෂුවල් කරනවා, ඒකේ රිමික්ස් එක දානවා, ඒකේ ලිරික්ස් වෙනම තියෙනවා, ඒක මොනවාදාය අපි ගත්තොත් එහෙම ඒකේ වචන යනවා, අපිට ගායකයෝ වෙන්න පුළුවන්, එහෙමත් තියෙනවා. අද කැරකෝ කැරක් මොකද කියෙදෙන්නේ නැහැ නේද? අන්න එහෙම හිමෙව්වා තියෙනවා. එනද ඕනම එකෙක් ගායකෙක්. අය කිසි ප්‍රශ්නයක් නැහැ. සබ් සංගීතය වෙනම යනවා,
ගීතයේ පද ටික ඉස්සරහින් යනවා අපිට කියවන්න විතරයි තියෙන්නේ නේද පට්ට ගායක වෙනස්තාවුත් තියෙනවා মানে නිර්මාණශනිකව නිර්මාණ කරගෙන යන අවස්ථාවක් රස විඳීමේ ඉම පුළුල් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ නව මාධ්‍ය කියන්නේ ග්‍රාහක කේන්ද්‍රීය මාධ්‍යයන්නේ දැන් ග්‍රාහක කේන්ද්‍රීය මාධ්‍යයක් වුණාම sannivedakayaගේ ආධිපත්‍ය නිර්මාණේ මුදවා ගන්න ඒ හින්දා තමයි අද බ්ලොග් ගඩේ නිර්මාණ කරුවෝ සෑහෙන මේ සයිබර් අවකාශය තුල බිහි වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති නිදහසේ ඕන තරම් සීමා වලලු කිසිම දෙයක බන්ධනයකින් තොරව නිර්මාණ කරුවෙකුට ස්වකීය නිර්මාණ බිහි කිරීම නිසා ස්වකීය නිර්මාණ එළිදැක්වීමේ පරිචය ලබා දීලා දෙනවා මේ නවමාන. මේ දවස් වල නේද? ඈ මේ දවස් වල කවියක් කියනවා කොළඹ යුගයේ කවිය කියනකොට නේද කවි කියනවා කොහොමද දිලුම් ගෙඩිය දැක්කා කැමිලි ගෙඩිය වික්කා පසුව වට්ටක්කා වැලක එල්ලී තිවිලු දැක්කා දිලුම් ගෙඩිය නෑ දිලුම් ගෙඩිය වික්කා දිලුම් ගෙඩිය දැක්කා කැමිලි ගෙඩිය වික්කා පසුව වට්ටක්කා වැලක එල්ලී තිවිලු දැක්කා මොනවද මේ වැලගේ රටක් ඇවිල්ලා දෙන්නේ කියන එක මොකද්ද කියලා තේරුණා. ඕක කියපු අංකු කවියෙක් වෙනවා. ආ නේ සිව්පද ආකෘතිය අයින් කරපුවාම ඒක කුකවියෝ බවට පත් වෙනවා. මේ කවියා කුකවියා වෙනවා. හැබැයි අද කතරම් දුරට නිදහස් ආරක කවි කාරයෙක්. හරිද? සොකීය අධ්‍යක්ීම කිසිදු වාරණයකින් තොරව සයිබර් අවකාශයේ තුල මුදා හරිනවද නේ කම්පන තියෙන කාලේ නන්දා මාලිනීගේ ඒ දවස්වල කම්පන තහනම් කරා කම්පන තහනම් කරා නගරම් චිත්‍රපටය තහනම් කරා එයාගේ ජීවිත කතාව කියලා වාර්ණයට ලක් කරා අයින් කළාම දැම්මා අපි ඔය පිටා මේ පුතානෝගේ තාත්තා නේ හැබැයි අද සයිබර් අවකාශයේදී කියපුවාම කිසිදු චිත්‍රපටය වාර්ණයට ලක් කරන්න බෑ දැන් ලංකාවේ තවමත් අක්ෂරය තහනම් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ප්‍රවීඩියානු විග්‍රහය ගැන කතා කරන මවසා පුතා පිරිමි දරුවා අතර තියෙන නිගික මේ බැඳීම ගැන හුවා දක්වන මේ චිත්‍රපටයේ තහනම්. ඔය දැන් ඉන්න අධිකරණ අමාත්‍යවරයාගේ තියෙන සුජාතභාවයේ පිළිබඳ ප්‍රශ්නයක් තුල මේ චිත්‍රපටයේ තහනම් කරනවා. ප්‍රසිද්ධරංගම් බාලක මණ්ඩලය කියනවා වැඩි හිටියන්ට පමණයි යටතේ මේක පෙන්වන්න කියලා. හැබැයි මේ මොකද්ද? වේදිකා මේ කියන්නේ මොකද ප්‍රසිද්ධරංගම් බාලක මණ්ඩල මණ්ඩලයේදී අමාත්‍යවරයාට තියෙන බලතල මත අමාත්‍යවරයා මේ කියනවා සදාචාර විරෝධී. ඒ කියන්නේ අම්මයි පුතයි නිරුවතින් මොකේද බාත්රූම් එකේ ඉන්න දර්ශනයකින් තමයි මට මතකයේ දේ විදිහට තහනම් වෙන්නේ. මට අයි ලස්සන කතාවකුත් වෙනවා මේක ප්‍රසිද්ධිය කියන්නේ බෑනේ සමහර ඊවල් වල හයියෙන් දාගෙන ඉඳින්දා එතකොට මගේ චරිතය කියන පොඩි පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ආයෝජය කියන යන්න දෙපා ගියයි. ඊට පස්සේ දැන් ඔතන ප්‍රශ්නයක් නැහැ. මටත් ඒ චිත්‍රපටයේ එක්තරා අවස්ථාවකදී මේ අපි කාලයක් රිසර්ච් එකකට ડોක්ටර් දැන් ප්‍රොෆෙසර් නැටේ විචාරිය නැතිකල මාත්මැතික සර්වේ එකක් කරා. ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන සහ අසභ්‍ය මේ දෘශ්‍ය මාධ්‍යයන් පිළිබඳව එතනදී මුළු කොළඹ නගරයේම අපි තිබ්බ අසභ්‍ය ප්‍රකාශන එකතු කරා. ඒක පොලිසිය අන්දෙන්න නැති කරපු දෙයක්. එතනදී මටත් එක්තරා ආකාරයක නිල චිත්‍රපටයක් විදිහට තමයි සිංහල නිල චිත්‍රපටයක් තියෙනවා පුතා දෙන්නද කියලා රුපියල් 100ක් දීලා අක්ෂරේ ගන්න. මේ කියන්නේ කෙනෙක්ම අක්ෂරේ නිල ෆිල්ම් එකක් කරා බ්ලූ ෆිල්ම් එකක් කරා. හැබැයි අද අක්ෂරය YouTube වල නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ නිර්මාණවලට වාරණයක් දාන්න බෑ. ඊළඟට නිර්මාණයක් රසවිඳීමට යෑමේදී සෞන්දර්යයට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි කාලය අවකාශය මත නැගෙන ගැටලු. මට ඉන්දියානු ෆිල්ම් එකක් බලන්න විදිහක් නැහැ. මොකද ඉන්දියානු ෆිල්ම් එකක් මම තියෙන විදුලි මාධ්‍ය තුල භාවිතා කරනවා නම් ෆිල්ම් හෝල් එකට ගිහින් බලන්න වෙනවා.
එහෙම නැත්නම් අපේ රේඩියෝ එකේ අපේ sorry අපේ ටීවී එකේ ඉන්දියානු channel එකක් හරි වෙනත් උන් චිත්‍රපට පෙන්වන channel එකක් ගන්න. නමුත් අන්තර්ජාලයේ ප්‍රවේශ වෙලා චිත්‍රපටයේ නම search කරන්න විතරයි තියෙන්නේ. ඒ චිත්‍රපටයේ මට හින්දි මට මලයාලම් තේරෙන්නේ නැහැ. හැබැයි මලයාලම් තේරෙන්නේ නැති වුණාට මම ඒක සිංහල හෝ ඉංග්‍රීසි හෝ subtitle on කරගත්තොත් එහෙම ඒක වර්ඩින් ස්ටිකර් අර චිත්‍රපටයේ දාවනේ වෙන අතරතුරම යටි පෙළෙන් දි වෙනවා. ඒ කියන්නේ නිර්මාණ එක පැත්තකින් සෞන්දර්යයට ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ සංස්කෘතියෙන් එහා ගියපු නිර්මාණ බෞද්ධික සීමාවෙන් එහා ගියපු නිර්මාණ රස විඳීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඒ වගේම නිර්මාණකරුවාට ස්වකීය භාෂා විවහාරයේ තුල ඉඳගෙන ජාත්‍යන්තර තලයට අවශ්‍ය නිර්මාණ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක හොඳම නිදර්ශනය IOSAN. දෙමළ වර්ෂන් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක සිංහල වචන ටික ඒකේ දාන ඉංග්‍රීසි වචන ටික ඒකේ දාන හින්දි බලන එක හින්දියේ වචන ටික දාන. ඉගෙන නිර්මාණකරුවාට තවදුරටත් භෞතික සීමාව අනු බන්ධනයක් නෙමෙයි. අතීතයේදී නිර්මාණ ਸਰව භෞමික වෙන්නේ මිනිස් හැඟීම් මොනවා නිසාද? භාවිත කරපු නිසා. ලෝකේ වැඩිම භාෂා ප්‍රමාණය භාෂා මං හිතන්නේ 64කට වඩා පරිවර්තනය වෙච්ච තෙනිඩාන්ටි තමයි ඔෂි. ලෝකේ වැඩිම භාෂා ප්‍රමාණයකට පරිවර්තනය වෙච්ච ජපන් කතාව. ඊළඟට මැක්සිම් ගෝකිගේ අම්මා වැනි නව කතාව. මං හිතන්නේ භාෂා 40 ගානකට පරිවර්තනය. හේතුව ඊළඟට බර්ඩෝල් බෙස් රචනා කරපු නිර්මාණය කරපු පුණුවට ඒ කතාව සිංහලයට හින්දි ජයසේන පරිවර්තනය කරලා අපිට පෙන්න මම කියන්නේ අපේ සිංහල අපේ ඉරල් ගන්න කාලේ අපේ නිදිෂ්ට ගන්තියක් ගන්තකයි මම වැඩි අන්තර සෙන්ට්‍රල් දෙක පුණුවට ඒ දේ උඹට මේ පුණුවට ඒ කතාවේ පුතේ ගුරා මුල්ගණකදී කියනවා අපි මේක හොයාගත්ත චීන ජන කතාවකින් කියන. මොකද නිර්මාණය ਸਰව භෞමික වෙන්නේ මිනිස් භාවයන් මිනිස් හැඟීම් මිනිස් පොදු දත්තයන් ස්වකීය නිර්මාණවල වස්තු විශේෂ කරගත්තොත් විතරයි. එහෙම නැතුව සංස්කෘතික අනන්‍යතාවයන් නිර්මාණ කරුවා පොදු විවහාරය කරගත්තොත් ඒක සංස්කෘතික තේරුම් අර්ථයේ තේරුමක් බවට පත් වෙනවා. ඒකයි ඉංග්‍රීසි චිත්‍රපටයේ අපිට ගුණ අරබැයි. අපේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න බෑ කොටු දාන්න. ප්‍රසිද්ධියේ සිප සමාජාචාර කර ගැනීමක් දාන්න බෑ කොටු දාන්න. සංස්කෘතික විරෝධය. හේතුව සංස්කෘතිය නොතේරුම් යෑම. ඒ නිසා නිර්මාණයක් රස විඳින්න යනකොට විද්‍යුත් පවති විද්‍යුත් මාධ්‍ය තුල සාම්ප්‍රදායික මාධ්‍ය විවහාරයන් තුල අනිවාර්ය නිර්මාණයට බන්ධනයක් වේ. නිර්මාණයට වාරණයක් වෙනවා. නිර්මාණයට සංස්කෘතික ප්‍රතිවිරෝධයක්. හැබැයි මේ සියලු සංස්කෘතික ප්‍රතිවිරෝධයන් අද නැති කරලා තියෙනවා මේ නව මාධ්‍ය නව තාක්ෂණය. පැහැදිලිද? නව තාක්ෂණය නව මාධ්‍ය මේ කියන සංස්කෘතික පරාසයන් නැති කළා සර්ව භෞමික නිර්මාණයක් බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකයි ඉන්දියාවේ සිංහල නොතේරෙනේ වුණත් අර කොහෙවත් හිටපු නංගි කෙනෙක් කියන සින්දුවක් ජනප්‍රිය කරගන්න. දැන් අයියෝ සාමි නම් ඕක ජනප්‍රිය වුණයි කියලා කියන්න පුළුවන් මේක දෙමළපත් තියෙනවා කියලා. නේ? හැබැයි දැන් අර මොකද්ද? අර කාගේ දෝ සින්දුවක් කියන අර කොණ්ඩේ කපපු දරුවා කියන සින්දුව ගතවෙත් එන. ඒක ඉන්දියාවේ ওই තරම් වෛරල් වෙන්නේ. ඒකට තම තමයි හේතු තියෙනවා. දැන් එහෙමයි. දැන් එතන ඒ කාරණාත් මතක තියාගන්න. නිර්මාණයක් කියන එක දරුවනේ. නිර්මාණයක ඉතාම වැදගත්ම දේ තමයි සමාජ බලපෑම. නිර්මාණ කතරම් දුරට සමාජ බලපෑමක් කරනවා. මේක ඉතාමත් වැදගත් කාරණා. පැහැදිලිද? දැන් අපි දන්නවා රුසියානු විප්ලවයට පෙර සහ පසු රුසියානු සාහිත්‍ය. රුසියානු සාහිත්‍යය ගැන මොකද ඔයගොල්ලන්ට සාහිත්‍ය ගැන එක්සෑම් එකේදී අනිම ප්‍රශ්නයක්. පැහැදිලිද? අපි අනිවාර්යයෙන් එන ප්‍රශ්න කියන්නේ
විභාගයට සමායට අවුරුද්දකට විතර හරි. පැහැදිලිද? ඒක දන්නවද නැති ලෙවල් 2 එකේ වැඩිම අනුමාන ප්‍රමාණයක් දුන්නේ මම. ඒක බය නැතුව දුන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සමාය බොහෝ ගුරු අපිට බය. සහ අපි නොමිලේ ප්‍රසිද්ධිය ලබා දෙන. ඒ විතර නෙවෙයි සමාය ගුරු කියන මම අහලා තියෙනවා. මේ චන්දන සර් කියලා කෙනෙක් ඉන්නවා. එයා අපි දීපු ප්‍රශ්න ටික එයාගේ පන්ති කරලා තියෙනවා. ඒක ඩිපාර්ට්මන්ට් එක දැනගෙන පස්සේ පස්සපත්තරේ වෙනස් කරලා තියෙනවා. එහෙම කට්ටියක් ඉන්නවා. සමාන කට්ටිය දෙක දෙනවා. හොඳම sannivedana guruwareya කවුද කියලා තාම. එකට බලන්නේ. අම්මේ. හොඳම sannivedana guruwareya නේ මම නන්නේ. හොඳම sannivedana guruwareya මෙච්චර ඉන්නවනා. ගිය අවුරුද්දේ level 2 විශේෂදාම් කියන්නේ විදියක් නැහැ නේ. නේද? 3000 ගානක් හිටියේ පළවෙනි සැරේ බෙනී සිද්දෙමු. ඉතුරුම ටික 18000 ගානම නැවත බෙනී සිද්දෙමු. ඒ කියන්නේ මම දැතුරු ගුරුවරු හොයිතරම් හොඳයි නා. නේද? ඔක්කොම පාස් වෙන්නේ දැන්. දැන් අද මේ මොහොත වෙනකොට අලුතෙන් හතුරු වෙන්නා වගේ sannivedana guruwaru කොල්ලයි බල්ලයි හැම එකම sannivedana ගන්න පටන් ගන්නවා. හරි කමන්නේ. කොහොම හරි කමන්නේ බල්ලා මැටිං උනත් කමන්නේ. මීයෝ අල්ලගෙන නම් හැබැයි මතක තියාගන්නවලා. හරි මී අල්ලා ගන්නුනේ. ඇවිල්ලා ඒගොල්ලෝ දන්න මීයා අපි ලියන්න ඕනේ. මේ මිනිස්සු දන්න උත්තරේ, මේ මිනිස්සු හිතන උත්තරේ ලිව්වේ නැත්තම් මොන දේ ලිව්වත් අපිට ලකුණක් දෙන්නේ නැහැ. ළමයිනේ අපි මේ ලියන්නේ ලංකාව නැමැති මුතු ඇටේ. හරිද? ලංකාව නැමැති පුණ්‍ය භූමියේ උත්තරීතරයයි කියා ගන්න විශ්වවිද්‍යාලය. හරිද? උතන අවුරුදු 4ක් හිටපු එකේ තව අවුරුදු 3ක් උගන්වපු එකේ විදිහට බය නැතුව කියන්නේ මම මේ කිව්වයි කියලා කිව්වත් කමන්නේ ඒක ඕනම තැනකට කතා කරලා කියන්නේ මගේ නමම කියලා කියන්නේ කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා හරියට නිවැරදිව ඔවුන් දන්නේ මොකක්ද ඒ උත්තරේ අපි දෙමු. හරි. රයිට්. එහෙනම් හොඳට මතක තියාගන්න මැක්සිම් ගෝගිගේ අම්මා භාෂා 40 ගානකට පරිවර්තනය වෙන මේ ලෝකෙ කොයි අම්මත් එකක්. වශින් කතාවේ කතා කරන සමාජයේ පරිවර්තනයන් හමුවේ සාම්ප්‍රදායික කුල කාන්තාව නැත්නම් කාන්තාව මුහුණ දෙන කේදාන්තය ඒක කාලාවකාශය තුල ජපානයේ මුහුණ දෙන මොහොතක වේවා ලංකාව මුහුණ දෙන මේක වේවා ඒක පොදුයි. ඒ නිසා තමයි පොදු නිර්මාණ ලෝකයේ ਸਰව භෞමික නිර්මාණයන් බවට පත්වන්නේ. විශ්වයේම පොදු නිර්මාණ බවට පත් වෙනවා. හැබැයි අද මේ ਸਰව භෞමික බව පිට තියෙන සංස්කෘතික බාධක සම්පූර්ණයෙන් නේ නව මාධ්‍ය කියන එක අයින් කරන භාෂාව කුලක් තියෙනවා. පැහැදිලිද? නම් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇෆ්ගනිස්තාන් යුද්ධෙන් පස්සේ ලෝකේ හොඳ නිර්මාණයක් බිහි වෙනවා චිත්‍රපටයක් ආප්ටර් ද ඇෆ්ගනිස්තාන්. මේ ආප්ටර් ද ඇෆ්ගනිස්තාන් චිත්‍රපටයේ හරි ලස්සනට අර මහල්ලන් චූටි දරුවන් අඹු තනතුරට කියන්නේ මුගල් මත තමන්ගේ දියණිය තමන්ගේ දරුවන් අර නාකි සල්ලාලයන්ට විකුණන කේදාන්තය හරි ලස්සන මේ චිත්‍රපටය තුළ කතාංගයක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේ චිත්‍රපටය ලංකාවේ පෙන්වන බොහෝ දෙනෙකුට මේ චිත්‍රපටය තේරෙන්නේ ඒ තේරෙන්නේ නැත්තේ අපේ වගේ සමාජ ඒකකයන් තුළ ඔය කියන සංස්කෘතික ආංග නැති නිසා. දරුවෝ වගේ චිත්‍රපට ගත්තම ඒ කියන නිර්මාණශීලී පසුබිම ඒ කියන සමාජ අපේ රටවල් වල නෑ. එනිසයි චිත්‍රපට තියෙන්නේ. හැබැයි අද සහෘදයාට හැකියාවක් තියෙනවා නිර්මාණකරුවාට හැකියාවක් තියෙනවා ජාත්‍යන්තර ගණයේ නිර්මාණ රසවිඳීමේ නිර්මාණ නිර්මාණ විචාරය කිරීමට ඒ නිර්මාණ පිළිබඳ ස්වාබැලින් ඕනතරම් සර්ච් එන්ජින්ස් Google, Yahoo, Wikipedia වගේ සර්ච් එන්ජින් ගත්තම ඕනතරම් ෆිල්ම්ස් ගැන තියෙන ක්‍රිටිසිසම් ඕනතරම් කියවන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, බලන්න පුළුවන්, ඒ සම්බන්ධ සංවාද තියෙනවා. ඒ සංවාද හරහා දැනුමේ පරිචය. මේ නිර්මාණ කමිටු දෙවියුතු ගුණාංග ටිකක් තියෙනවා. මේ ගුණාංග ඔබනම්වා ගැනීම නව තාක්ෂණයේ නව මාධ්‍ය උපකාරී වෙනවා. පැහැදිලිද? අද ෆිල්ම් අද අපි විශාල ප්‍රමාණයේ කැමරා අරන් ගිහලා ලයිට් අරන් ගිහලා ෆිල්ම්ස් හදන්නේ නැහැ.
අද වෙනමම කන්සෙප්ට් තියෙනවා මොබයිල් ෆෝන් ෆිල්ම් සිස්ටම් එක. පැහැදිලිද? ඒ කියන්නේ චිත්‍රපටයක් මොබයිල් ෆෝන් එකකින් රූගත කරන තත්ත්වයට අද ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යථාර්ථවාදී නිර්මාණ බොහෝ චිත්‍රපට මවාපෑම කියන දෙයට වඩා යථාර්ථවාදී සිනමා කෙටි චිත්‍රපට අද ලෝකේ දැවැන්ත ගණයේ නිර්මාණ බවට පත් වෙලා ප්‍රශස්ත ගණයේ කෘතස්ත ගණයේ නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. ඊට උපකාරී වෙන්නේ මේ වගේ මොබයිල් ෆෝන් එක. ඒ විතරක් නෙමෙයි මේකේ සම්පූර්ණ එඩිටින් සොෆ්ට්වෙයාර්. කියන්නේ සම්පූර්ණ ෆිල්ම් එක ඉස්සර ගත්තම ඩිරෙක්ටර් කෙනෙක් ආ ඩිරෙක්ටර් කෙනෙක් වෙනම ඉන්නවා කන්සෙප්ට් රයිටර් කෙනෙක් කියන්නේ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වෙනම ඉන්නවා. දැන් එහෙම දේවල් දැන් ඉතාමත් අඩුයි. වන් මෑන් ෂෝ. තනි පුද්ගලයා. ඒ කියන්නේ බහුවිධ ඥාන පරිචය මේ මොබයිල් ෆෝන් ඇප්ස් ලබා දීලා දෙනවා නිර්මාණකරුවා. එයාලා නිර්මාණකරුවා සොපිය දක්ෂ නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා. මම අර කියපු සර්ච් එන්ජින් වගේ දේවල් අර සර්ච් කරලා ඒ පිළිබඳ දැනුම බුද්ධිය අවබෝධය ලබා ගන්නවා. ඒක සෞන්දර්යයත් ඒ විදිහට කරගන්නවා. නිර්මාණකරුවත් ඒ විදිහට කරගන්නවා. ඒ අර නිර්මාණ රසාස්වාදයේ කියන එක ඉහළ මට්ටමකට අදගෙන යනවා. ඒ වගේම තමයි ਵਿਚාරය. ඔය නිර්මාණකරණයේදී ඊට වැඩගත් කාර්යභාරයක් ඉදිරි කරනවා ਵਿਚාරකයා. ਵਿਚාරකයා ගැනත් එක්සෑම් එකේදී හොඳට දැනගන්න. හරිද? එතකොට ඒ කාර්යභාරයේ තුල ਵਿਚාරකයා හැමදෙස්සෙම ඒ ජාත්‍යන්තර ගණයේ දේශීය ගණයේ ਵਿਚාර පරිචය හරහා ඒ ਵਿਚාර ස්වාබැලීමේ ਵਿਚාර පිළිබඳ කතිකාවන් ඒ ਵਿਚාරය පිළිබඳ හැදෑරීම හරහා නිර්මාණකරුවාට සෞර්ධයාට තමන්ගේ රසාඥතාවය වැඩි දියුණු කරගන්නවා. රසාඥතාවය ප්‍රශස්ත මට්ටමකට ගෙන යාමට හැකියාවක් ලැබෙනවා. එක ඉදිරි නිර්මාණ කරන එක අත්‍යවශ්‍යයි. මේක මුලින් ලියනකොට ලියන මේක ඉතිහාසයේ ඉඳලා තිබ්බ දෙයක්. නිර්මාණකරණයට තාක්ෂණයේ බලපානවා කියන එක මාධ්‍ය බලපානවා කියන එක ඓතිහාසික සිදුවීමක්. මේක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අද මේක වඩාත් ප්‍රශස්ත වෙනවා. නව මාධ්‍ය භාවිතා කිරීම තුළින් සහ ඩිජිටල් කරන්නේ. පටන් ගන්නකොට මුලින් කියන්නේ ආදිකල්පිත මානවයා උත්තරේ ඇත්තටම උත්තරේ නොනේ පිළිතුරු තමයි ප්‍රශ්නේ පිළිතුරු ටිකේ ප්‍රායෝගික ටික තමයි මම කතා කරේ. සාමාන්‍ය වෙන දේශනාවක් කතා කරන්නේ නැහැ. ඩියක් ෆ්‍රී එකේ කතා කරා. එතන මේ ෆ්‍රී කතා කරන එක හරි ලේසි. මටත් හරි ලේසි ඕනම දෙයක් කියන්න පුළුවන්. ඇත්තටම ෆිසිකල් ක්ලාසස් කිරීමේ තියෙන වැදගත්කම තමයි ඕනෑම කුණුහරු පැයක් කියන්න පුළුවන්. ගෙන් ගොඩක් කියන ගැලවි විදිහට තේරුම් ගන්න යන්න එපා. ස්ක්‍රීන් ඉදහස තියෙනවා. ඒ මේ ඔන්ලයින් ක්ලාසස් කරද්දී අපි දන්නේ එළියේ කී දෙනෙක් කවුරුද අහන් ඉන්නවද කියලා. ඒ නිසා මේ හැම වෙලාවෙම මම ක්ලාසස් වලදී හෙඩ්ෆෝන් එක පාවිච්චි කරන්නේ. නැත්නම් එක පැත්තකින් ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක පිළිබඳ ප්‍රශ්න මතුවේ යුවා ඒ විදිහට මොකියලා දන්නේ කරන්න බෑ. ඒ මානේ තර්කම නැහැ. අපි කියන්නේ ගියේ ඓතිහාසික ජන සමාජ ස්තරයේ තුල ඕගොල්ලන් මතකයි ගුහා චිත්‍ර අල්ඩමීර පන්සේ අපි හැමදාම කියන්නේ එකනේ පන්සේ ලැස්කෝ ස්පාඤ්ඤ අල්ඩමීරා ඊළා තියෙන අනුරාධපුරයේ තන්තිරිමලේ ගුහා චිත්‍ර ඊළා තියෙන දැකලා තියෙන ගුහා චිත්‍ර දැන් ඒකට තාක්ෂණයේ බලපෑවේ නැද්ද? ඒකට තාක්ෂණයේ බලපෑවේ නැද්ද? ගුහා චිත්‍ර අඳිනකොට ඉකී නිර්මාණකරුවාට සොකීය අත්දැකීම පරිකල්පනය කරන්න තාක්ෂණයේ බලපෑවේ නැද්ද? අවිද්‍යාව බලපෑවේ නැද්ද? දැන් ඌලගේ ප්‍රශ්නේ කතා කරන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ අන්තිම කතාව ඈ. අය මෙතනින් පස්සේ කතාවක් නැහැ. ඒ කියන්නේ අන්තිම කතාව කියන්නේ ආයි විභාගයේ ආයෙම දෙපාරක් කරන්න ලැස්තින් ඉපා. ඒ කියන්නේ දෙපාරක් කරන්න කවද්ද තීද්දන්නේ? අනේ ඉතරයි තියෙන ප්‍රශ්නේ. ඒක වැටින් දෙපාරක් කරන්න කවද අවස්ථාවක් තියෙන්නේ නැහැ. දෙපාරක් කියන්න රටේ අවස්ථාවක් තියෙන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. හරි කමන්නේ. දැන් අපි දන්නවා එතනදී ඔහු අර ගස්වල පොතු, පට්ටා, සත්ව, ඇටකටු
ඒ වගේ තාක්ෂණික ව්‍යවහාරයන් භාවිතා කරලා එයාට අවශ්‍ය වුණා දඩේ මිල්ලද අද්දකීම් පරිචය තමන්ගේ ඊළඟ පරම්පරාවට දායාද කරා නේ ජොහනස් ගුඩින්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තම නවකතාකරුවෝ කෙටි කතාකරුවෝ තමන්ගේ නවකතා කෙටි කතා ගද්‍ය පද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති print කළා සමාජගත කරා අන්න මාධ්‍ය ව්‍යවහාරයක් විදිහට නිර්මාණකරුවාට අවස්ථාවක් ලබා දුන්න තාක්ෂණික ඊළඟට මාධ්‍ය විශේෂයෙන්ම ගුවන්විදුලි මාධ්‍ය රූපවාහිනි මාධ්‍ය සිනමාව වැනි මාධ්‍ය ව්‍යවහාරයන් දිනුනාන් පස්සේ සකල විද කලා අද අපි කලා වර්ග ගැන හතක් ගැන කතා කරනවා මේ සකල විද කලාවන් වඩා තිබුණා රූපවාහිනි පැමිණීමත් එක්ක වඩා තිලාට්‍ය කලාවක් ආවා ඒ කියන්නේ මාධ්‍ය කලාවේ ඉම පුළුල් කරා හැබැයි මීට නොදෙවිනි ගමනක් දැවුවේ අද මේ සෝෂල් මීඩියා විදිහට දැන් TikTok වගේ නිර්මාණ කාටද කියන්නේ බේද කවුරුද කියන්නේ බුලන් TikTok නිර්මාණ නෙවෙයි කියන්නේ TikTok නිර්මාණ නේ කොයිතරම් ග්‍රැෆික්ස් සොෆ්ට්වෙයාර්ස් තියනවද අද අපි කියන්නේ ෆොටෝ එකක් එඩිට් කරන්න වීඩියෝ එකක් එඩිට් කරගන්න ගීතයක ගීතයක් හදාගන්න ඕනතරම් ඒ කියන්නේ අර නිර්මාණකරණයට අවශ්‍ය කරන මූලික සාක්ෂරතා ඥානය නැත්නම් නිර්මාණ ඒකට අපි කියනවා අද්දකීම නිර්මාණාත්මක ඥානය ඒ දේවල් උගන්වනවා ඕනතර ස්ටඩි කරන්න ගන්න YouTube එකේ ඕනතර වීඩියෝස් තියෙනවා කරන හැටි කියලා දෙනවා සොෆ්ට්වෙයාර් ගේම කියනවා කොහොමද කරන්නේ බලන්න මොන නිර්මාණ කරුවාට කියලා අවස්ථාවක් තියෙනවද කියලා නිර්මාණ එනි දක්වන්න නිර්මාණ තමන්ගේ නිර්මාණ හොවා දක්වන්න කොයිතරම් නිර්මාණශීලී පරිජය අවස්ථාවක් හිමි කරලා දීලා තියෙනවද නිර්මාණ කරුවාට මේ නිර්මාණ තුල තමන්ගේ නිර්මාණ පරිචය වැඩි කරගන්න සමහර වෙලාවට මම හිතෙනවා කෘතිම බුද්ධිය දැන් අපි දැනට අවුරුදු 2070 වෙනකොට ඒකත් ඒ කාරණේ තුල කියන්නේ 2070 වෙනකොට මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘතිම බුද්ධිය සම්පූර්ණයෙන්ම මිනිසා පරයා කටයුතු කරනවා අන්න එතනදී දරුවනේ නිර්මාණකරණ ඉලියනවා අපි निर्माण निर्माण ඔය ටික කිව්වා නම් බෝ උදාහරණ ටික වැඩිත් එක්ක ඔය ටික පැහැදිලි කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන් ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට මුලින්ම තප්පරයක් දෙන්න ළමයි විනාඩියක් දෙන්න निर्माणशीलित्वे संबंधता
එතනදී නිර්මාණශීලීත්වයේ තාක්ෂණය ගැන කතා කරද්දී මුලින්ම පැහැදිලි කරන්න يعني මානව වංශ කතාවේ ආරම්භයේ ඉඳලම මානවයාට සුකින නිර්මාණශීලීත්වය කියන එක අත්‍යවශ්‍ය අංගයක්. ඒක සමාජ ප්‍රගමණයට සමාජ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. ඒකේ මානව විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා, ජීව විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා, සමාජ විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා, අනිත් පැත්තෙන් තාක්ෂණික විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා. ඔය තාක්ෂණික විද්‍යාත්මක ප්‍රවේශය තමයි අපි කතා කරන්නේ. හැබැයි මතක තියාගන්න මානව සංහතියේ පැවැත්මට නිර්මාණශීලීත්වය කියන එක අත්‍යවශ්‍යයි. මේක සමාජ ක්‍රියාදාමයක් විදිහට නිර්මාණය කියන එක සමාජගත වෙනකොට සමාජය තුළ ක්‍රියාවලිය ගොඩනැගෙනකොට ඒකට ඉවහල් වෙන ප්‍රධාන සාධක දෙකක් විදිහට ජනමාධ්‍ය මාධ්‍ය සහ අනිත් පැත්තේ තාක්ෂණය අනාදිමත් කාලයක කියන මානව වංශ කතාවේ ආරම්භයේ ඉඳලම තිබුණා. ඒක පියවරෙන් කියන්න ආදිකල්පිත ගුහා චිත්‍රවල ඉඳලා ඊට පස්සේ නවමේ විදුලි මාධ්‍ය බිහිවීම සරි මේ විදුලි මාධ්‍ය බිහිවීම ගුටෙන්බර්ග් මුද්‍රණයන්ත්‍රය හරහා ඊට පස්සේ සිනමාව ගුවන්විදුලිය චිත්‍රපට වැනි මාධ්‍ය හරහා කොහොමද තාක්ෂණයේ බලපෑවේ නිර්මාණ එළි දැක්වන්නේ. ඒකට අද ඊට පස්සේ කියන්නේ නව මාධ්‍ය කියන්නේ මොකක්ද? ඩිජිටල් තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද? මේකේ සමාජ භාවිතයේ කතරම්ද අද වෙනවා. يعني මේ මොහොත වෙනකොට ලෝකේ ඉතා වැදගත්ම සහ ලෝකේ මිනිසු වැඩිපුරම භාවිත කරන මාධ්‍ය ව්‍යවහාරයේ බවට මේ නව මාධ්‍ය නව තාක්ෂණය පත් වෙලා තියෙනවා. ඒ කියන නව මාධ්‍ය ඒ කියන නව තාක්ෂණය කොහොමද නිර්මාණකරණයට බලපාන්නේ. එතනදි දෙංශයක් වැදගත් වෙනවා. එකක් නිර්මාණකරුවාට සොකී නිර්මාණශීලීත්වය ගොඩනගා ගැනීමට නව තාක්ෂණය නව මාධ්‍ය ඉවහල් වෙනවා. ඒක ග්‍රාහකයාටත් බලපානවා, විචාරකයාටත් බලපානවා, සමස්ත සමාජයටත් බලපානවා. ඒ වගේම අනිත් පැත්තෙන් නිර්මාණකරුවාට අර කාලාවකාශ පර මේ කාලය සහ අවකාශය මත මතුවෙන ගැටලු වලින් ඔබට ගිහිල්ලා තමන්ගේ නිර්මාණීය ජාත්‍යන්තරයට සහ විශ්වයටම ගෙන යෑමේ මාධ්‍යයක් ලෙස නව මාධ්‍ය නව තාක්ෂණය ඒ හරහා ගොඩනැගෙන සමාජ මාධ්‍ය ව්‍යවහාරයන් හේතු සාධක වෙලා තියෙනවා. මෙන්න අර මම කියපු උදාහරණ ටික දාන්න. මෙන්න උදාහරණ ටික කියලා ලියවන ලකුණු 15ක් විතර හම්බ වෙයි. හරි, එහෙනම් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ ওই ප්‍රශ්නෙට අදාළව. හරිද? ඉතින් ඕගොල්ලෝ දිගින් දිගටම මේ වගේ ඉගෙන ගන්න කැමති නම් හරිද? අපි පන්තියට එන්න පුළුවන්. අපි රුපියල් 4000ක් ගන්නවා. ඒ කියන්නේ මුදල් අලි කෙනෙක් ටියුට් එකක් දෙනවා. ඔකට ওই වගේ උත්තරය ඇතුළත් වෙලා තියෙන. ওই වගේ හරි ලස්සනට පොතල් කරගෙන අපි කතා කරනවා. අටට පටන් අරගෙන රෑ 10 ගුණා 12 අතර වෙනකම් ප්‍රශ්න පහක් එක දවසට කතා කරලා දවස් හතරකින් මේ ගණන්ම ඉවර කරනවා. ඒ නිසා කැමැති කට්ටියට මුදල් ගෙවීමෙන් පසු අදාළ පිටපත එවීමෙන් පසු අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරිනේ? අපේ නම්බර්ස් මම හිතන්නේ හැම කෙනෙක් ගාම තියෙනවා. 0.71 640 42 63. නැවත කියන්නම්. 0.71 640 42 63 ඒ තමයි අපේ ඇඩ්මින් තුමිය නැත්නම් පාලක තුමිය ඇය නිසි බලධාරිනිය ඇය හරහා සම්බන්ධ වෙන්න මම කරන්නේ මෙතනදී ඇය විසින් ලබා දෙන ලින්ක් උඩ අනුව කටයුතු කිරීම විතරයි සා මගේ වගකීම ඔබ විභාගයේ සමත් කිරීම ඒ නිසා දරුවනේ මම කියන්නේ හොඳ sannivedana guru පැහැදිලිද මම හොඳයි කියන්නේ අපේ අත්තේ වාහන සෙට් එකක් ඉන්නවා තවත් අතුවල වාහන සෙට් එකක් ඉන්නවා ඒ හින්දා හඳුනාගත් නිවැරදි ගුරුවරයෙක්ගේ යන්න නොමිලේ දෙනවා කියලා පැහැදිලිද? විශ්වකර්මියෝ වැඩ කරන ගුරු භාවයට යන්න එපා ප්ලීස්. ඒකේ හේතුවක් එක දෙයක්. ඔබ හරියට ඉගෙන ගත්තේ නැත්තම් ඕගොල්ලෝ සමාජ වෛර කරන පිරිසක් බවට පත් වුණොත් හෙට දවසේ මගේ දරුවන්ගේ අනාගතය අර්බුදකාරී. ඒ නිසා මේ නොමිලේ වුණත් මේ දේවල් කියලා දෙන්නේ එක පැත්තකින් මට මේක ආර්ථික වාසියක් වෙනවා වගේම අනිත් පැත්තෙන් ඔබ නිවැරදි බුද්ධිමත් දූදරුවෝ වුණොත් හෙට අපි මිය යන මොහොත වෙනකොට අපේ දරුවන් යහපත් රටක්වත් තියෙන්නේ. ඒ නිසා සියලු දෙනාටම ජය හා සතුට. ආයිබෝවන්. මගේ වැඩි ඉවරයි. විනාඩි 10ක් දෙන්නම්. ඕගොල්ලන්ගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොනාලි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
සර් 30යි 15යි 30යි 25යි දෙකටම ක්ලාස් කරනවද? ඔව් දෙකටම ක්ලාස් කරනවා දවස් හතරක් කරනවා. පන්තිය රුපියල් 4000ක් ගන්නවා. ඒකත් එක්ක PDF එකයි ඔක්කොම දෙනවා. ප්‍රශ්න 10ක් අපි ගෙස් කරනවා. 10න් ඉදින් පහක් බලාගෙන යන්න. ෂුවර් තමයි. සර් එහෙම කිව්වනේ. සර් රෙකෝඩින් දෙනවද? ආ රෙකෝඩින් දෙනවා. ආයි කිසි ප්‍රශ්නයක් නැහැ මම මැරෙනකොට ඔවා ගෙනියන්නේ නැහැ. මං කිසිම දෙයක් දරුවනේ මම ඇත්තටම එක පේපර් එකට 3000ක් දාන්න නෑ පුතා පොඩ්ඩක් අපි ඇඩ්මින් එක කතා කරගන්න තරම් ගිලා වුණා මොනේ ඔව් ඔගොල්ලෝ කාට හරි සල්ලි නැත්තම් අනේ කියන්නේ කා කෙනෙකුට ඇත්තටම මුදල් ගෙවන්න බැරි නම් ඒක පර්සනල් කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ ඇත්ත කියන්නේ එහෙම නැතුව අර මම දැක්ක එක අර මෙහෙමනේ සමහර මිනිස්සු ඉන්නවා මට ඒකත් අනේ කියන්න ඕනේ ඒක අනිවාර්යයෙන්ම කියන්න දැන් බබෙක් ඉපදුනාම පොඩි එක හොස්පිටාලෙන් ඉදිරියට ගන්න බෑ පැකේජ් එකකට බබා මේ වයිෆ් හොස්පිටල් එක ඇඩ්මිට් කරපුවාම හරි රජයේ හොවලකට ගියාම හරි දවස් තුනකට වඩා ඩිලිවරි එකෙන් පස්සේ දෙන්නේ නැහැ පොඩි එකයි ඊට ගන්නකොට අනිවාර්යයෙන්ම ඌට නමක් තියන්නේ දැන් අලිසින් ආබුදුට ගෙවන්න දෙලාක් නැත්තම් එහෙම නැත්තම් ඌ ගියුණාම අපිට සෙට් වෙන්නේ නැත්තම් අපිට මොකක් හරි නමක් තියන්නේ ඒකට අපි මොකද කරන්නේ ඒකට මම ක්‍රමයක් හොයාගත්තා දැන් මගේ සර්නේම් එක උඩ ගෙදර නම් මම ඒකට උඩ ගෙදර බේබි උඩ ගෙදර නැත්තම් බේබි අඹගමු කියලා තියෙනවා ඔගොල්ලෝ කාරරිදින් තාත්තගේ නමේ කැලලා කියලා පස්සේ නමක් දාගන්න. හරිද? ඉතින් ඔය ඉස්සර කාලේ ඉස්සර විශේෂම ග්‍රාමීය ප්‍රදේශවල නාගරික ප්‍රදේශවලත් ඔක දිනා විශේෂ මධ්‍යම පාන්ති. තරහ වෙන්න එපා. ඒ කට්ටෑම ඒගොල්ලන්ගේ දරුවෝ ඉපදුනාම සමාජය දරුවන්ගේ ජනන ඉන්ද්‍රිය එළියට එන්නේ නැහැ. හොයන්න බෑ මේක ගෑනුද පිළිමුද කියලා. අන්න එතකොට කුමුදු දිමුතු උන් ඔය වගේ හැරි ලස්සන නම් තියෙනවා. ඉගෙන ගෑනුත් නැ බින්දින්න දැන් අපි ගානේ නේද කොමම සේවාස්ථානයේ කුමුදු කියලා ඉන්න බැබින්නේ මම දන්න කුමුදු කියලා තව ළමෙක් ඉන්නවා එයා ගෑන දිමුතු කියලා ඉන්නවා මගේ ඉස්කෝලේ පන්ති හොඳම යාළුවා ඌ කොල්ලා ඒ වගේම දිමුතු කියලා මගේ ක්ලාස් එකේ මට හම්බෙච්ච හොඳම ඉන්ටෙලිජන්ට් මේ දරුවෙක් ඉන්නවා එයා දිමුතු හැබැයි එයා ගෑන නිසා ওই දිමුතු කුමුදු ওই වගේ නම් තියන්නේ අර ගෑ ඉපදින් ගෑනුද සහ පිරිමිද නෝන කට පස්සේ යනකොට ජනේන්ද්‍රී ලීඩාවට පස්සේ නම කොට විනාශ කර ගන්නවා පස්සේදී කොල්ලාව ගෙල්ල වෙනවා දෙපැත්තම නැතිවෙන්නේ නැහැ. හැබැයි දෙපැත්තෙම නැති එවුම් කරන කුමුදුලා දිමුතුලා ඉන්නවා අපේ බුක් මේ Facebook වල ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. Please ටිප් එකක් දාපුවම වීඩියෝ එකක් දාපුවම ඒක තමන් සල්ලි දීලා අරගන්නවා නම් ඒක කරන්න අනිත් එක තමයි සල්ලි දීලා ආපු හැම ළමයෙකුටම මම සාධාරණ කළ දෙයක්. නිසා පොගේ දසුන මම දැඩිසේ රෝගාතුර වෙලා මරණාසන්න වුණා. පැහැදිලිද? එතනදී මම දැක්ක මඩ විරුද්ධව දාලා තියෙනවා පන්ති කරන්නේ සල්ලි ගන්නවා කියලා විතරයි. දාලා තිබ්බේ දිමුතු කෙනෙක් හරි කුමුදු කෙනෙක් හරි දිමුතු වගේ මට මතක. හැබැයි සත පහක් අපිට දීලා නැහැ. පැහැදිලිද? ඉතින් අපි නිරවන් නැත්තම් මේ මොනසගෙන කියන්නේ කිසි ගැටලුවක් නැහැ. අනික බයත් නැහැ අනිත් එක උදර මතක තියාගන්න නීතිමය ආකාරයේ කඩේදු කරනවා අනිවාර්යෙන්. ඒ නිසා ඒවට මුණ දෙන්න අපිට ගහන්න ආව. ඒකත් මතක තියාගන්න. හරි එන සිළු දිනාටම ජය හා සතුට මොනාරි අහන්න දිනන අහන්න සෝරි. තද වෙලා හැම කිව්ව නෙවෙයි ආ. ආදරයට කිව්වා. මොනාරි තව තියෙනවා. සෙමිනා දේ තවද සර්? සෙමිනා දින දෙක බොහෝ විට මේ බ්‍රහස්පතින්ද සිකුරාද වෙයි සෙනසුරාද ඉඳ වෙයි. ඒ වගේ දින යන. කොහොමත් අපි ඉවර කරනවට අගාල. දැන් ලොකු වාලයක් නැහැ. ඕගොල්ලෝ මේක වාලා කරගන්නත් ඉතින් මම කිව්වා වගේ නෙවෙයි. මට කියන්න දෙන්නේ ඕගොල්ලෝ වාලා කරගන්න ලියන්නේ. දැන් ඕගොල්ලේ උත්තරයක ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්න එක්සෑම් එකට අනිවාර්ය නෝ. ඒ නිසා ඔකට උත්තරේ දැන් හදාගන්න රෙකෝඩින් එක දුන්නාට පස්සේ ඒක අහලා දෙපාරක් විතර අහන්න. අහලා තමුණු තිතන්න. තමන්ගේ අදහසුත් දාන්න. ඒකල්ලා ඉවෝයි දිශා කරගත්තට කමන්නේ මචං මෙහෙම චන්දන සර් දුන්නා. මේක පොඩ්ඩක් බලපන් කොහොමද? එහෙම ප්‍රශ්නයක් නැහැ. මං ඒකට මුකුත් කියන්නේ නැහැ. හැබැයි සල්ලි දීලා ටියුට් එක අරගෙන ඒක ෂෙයා කරන්න ඉපා. ඒක සදාචාරාත්මක නැහැ. සල්ලි නැත්තම් කෙලින්ම කියන්නේ සර් සල්ලි නෑ. මම දරුවෝ අපේ උණ කරන් ඉන්නවා. මොකද දරුවනේ මං ඉපදෙනකොට කවුද ආවද කියලා නාවේ නැහැ. ඔව් කියන්න සර්.
සර් 30යි 25 ටියුට් එක ගන්නෙ කොහමද ප්‍රශ්න 10ක් තියෙන එක ඒ ටියුට් එක අර අපේ නම්බර් එකට 0.741 642 කතා කරන්න බැරි වෙයි කතා කරන්න බැරි නම් ටෙක්ස්ට් එකක් දාන්න මගේ ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියලා මුදල් ගෙවීමක් කරලා ඒ PDF එකයි ඒ ડોකියුමන්ට් එකයි දාලා හරි දැන් මම කෙලින්ම මගේ මුදලාලිකරණය නම් වුණා නේ තව මොනවා කියන්න දින නම් අහන්න ප්‍රශ්න මොනවා යන්න ඇවුන්නේ ඇවුන්නේ පොඩ්ඩක් සද්දෙන් කියන්න පුතා සර් මේ එක දවසකට සාකච්ඡා කරන පේපර් එක කියනවා නේද මොකක්ද කියලා තප්පරය කියනම නැණි කියන එක ඇහෙන්නේ නැහැ කියලා කාඩරි වී කියන ප්‍රශ්නේ අහනවනම් චුට්ටක් මට කියන්න මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද මෙතන කවුරු හරි හා දැන් කියන්න බං සර් ඔව් ඌ කියන්නේ අහනවා සර් සාකච්ඡා කරන පේපර් එකේ නම්බර් එක කියනවා නේද කලින් ඌ අපි කලින්ම කියනවා මෙන්න මේ දවසේ 30යි 15 මේ දවසේ 30යි 25යි හරි. තවත් මොනවද? සර් දවස් දෙකයිද සර් කරන්නේ? ක්ලාස්. ඒ කියන්නේ එක පේපර් එකකට දවස් දෙකක් ඇති මං හිතා. උත්තරේකින් අර මේ දැන් මේ ඔයගොල්ලන්ට මේ 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 වගේ ටියුට් එකක් තියෙනවා. එතන මේ ටියුට් එකේ තියෙනවා ඔයගොල්ලන්ට මේ ටියුට් එක දෙන ඔයගොල්ලෝ ප්‍රින්ට් අවුට් එකක් ගන්න මේක උත්තරේ තියෙනවා. දැන් මට කරන්න තියෙන්නේ ඇත්තටම මේ ප්‍රශ්න උත්තරේ එන විදියයි ඉන්නේ මොනවදයි කියන්නේ මොනවදයි කියන පාඩමේ පැහැදිලි කිරීම උත්තරේ. ඔයගොල්ලන්ට මෙහෙමයි ඉතින් කැමති නම් ඊළඟට දැන් පළවෙනි දවසේ අපි හිතමු කරායින් හරි මම දන්නවනේ ඕගොල්ලන්ගේ හැටි තරහ වෙන්න එපා නේද ඉතින් විභාගේ ඇඩ්මිෂන් උත් දාලා ඇඩ්මිෂන් එකක් ගත්තට පස්සේ තමයි විභාගයක් තියෙනවා කියලා මතක් වෙන්නේ. යාම මොකුත් කියන්නේ නැහැ ඒක. මම මොනවද බලන්නේවත් මොකවත් කියන්නේ නැහැ. කෙනෙක් සල්ලි ගෙවලා ඊළඟ දවසේ ඉන්නේ. අද අපේ උන් පෙන්වෙ වෙන මොකවත් නෙවෙයි. අලුත් කට්ටියට චාන්ස් එක දෙන්න නැහැ. එහෙම පන්නන්නේ නැහැ. කෙනෙක් කියනවා නෑ මට සර් පළවෙනි දවසේ දේරුන්නේ නැහැ. දෙවෙනි දවසේ තියෙන්නේ. අටවෙනිදා වෙනකම් බන්ති කරනවා නම් අටවෙනිදා වෙනකම් එන්නේ. නවවෙනිදා එන්න එපා. අද වෙන දවසට ඉන්න ඉතින් ලියපු හරියට බලන්න ඉච්චර කෙනෙකුට මෙහෙම දවස් දෙක කිව්වට අපි එහෙම නැහැ බැරියස් දාන්නේ නැහැ කෙනෙකුට කිව්වොත් නෑ සර් මට තව දවසක් එන්න නැහැ කියලා එන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ ඒක කතා කරන්නේ එක සර් මේ ඔව් දෙරණ නිදේශ කියලා නෑ නේද සර් ඔව් අනේ නේ ඉස්ලාම් කියන්නු නෑ sannivedane පරණද පරිණිද කියලා නෑ සන්නිවේදනයේ 2006 ඉඳලම තිබ්බේ ওই পেපර් එකම තමයි. ඒ කියන්නේ පළවෙනි পেපර් එකේ මහජන සම්බන්ධතායි දැන්වීම කරණයයි ආචාර ධර්ම කොටසයි. දෙවෙනි পেපර් එකට නිර්මාණාත්මක සන්නිවේදනයේ විචාර સિદ્ધාන්තයි. නිර්මාණාත්මක සන්නිවේදනයේ කිරිසරාණ දෙකේම ඇතුළු එකක් කිරිසරාණ වලට යනවා. එතකොට ප්‍රශ්න 7ක් තියෙන මේ 8ක් තියෙනවා. මේ 7ක් තියෙනවා. ඔය 7න් දෙකක් විචාර સિદ્ધාන්ත වලට යනවා ප්‍රශ්න පහක් නිර්මාණාත්මක සංවිධානය යනවා සමායලාට විචාර સિદ્ધාන්ත වලට එකක් ගිහිල්ලා ඉතුරු 6 නිර්මාණාත්මක සංවිධානයට යයි මම ඒක කියන්න කොහොමද එන්නේ කියේ කූරිය කරන්න බෑ පුතේ කාලයක් නැහැ උගලන කාර්යයක් කෙනෙකුට කූරිය කරන්න ඕනේ කියලා කියනවනම් මම කූරිය කරන්න අවශ්‍යද කාලයක් නැහැ මොකද අපි ටියුට් එක ඇත්තටම හිතාමතා ප්‍රමාද කරා පොඩි පොඩි කාරණා නිසා මොකද හරි දේ උගලන්න බින්දුනේ නිසා ඒ නිසා තමයි ඇත්තටම අපි ටියුට් එක මුලින් කූරිය කරන්න තමයි හිතන්නේ මොකද ඔයා කොච්චර කිව්වත් මම දන්නවා බොහෝ ළමයි දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙනවා 4000ක් සෙට් කරගන්නවා PDF එක ආවම ෂෙයා කරගන්නවා ඒකට මූත් කියන්නේ නැහැ ඉතින් අනිත් ඒවා මම මාරු කරගන්න එපා සමහර තියනවාද මේ BC වල සෙමින එකක් තියෙනවා කියලා දාලා තියෙනවා මේ ඒ මොකද කියද අර මේ නිර්මයාට කතා කරන්න කවුද මේ මගුට දිසානායකට කතා කරන්න විජේරත්න සර් තමයි කරන්නේ සෞමුදයි කියන දේනවා සර් එතකොට සමාජ විද්‍යාවට සර් කෙනෙක් සමාජ විද්‍යාවට අපි අනුෂමිස්ස කතා කරලා තියෙන මට ඇත්තටම පෞද්ගලික අසනීප වෙච්ච නිසා මම කොහොමයි දවස් හතරක් අරගෙන මිෂ්ට කතා කරලා ඔයගොල්ලන් සෙට් කරලා දෙන්නම් ගෲප් එකට විස්තර දානවද සර් විස්තර දාන විස්තර දාන
ඔයගොල්ලන්ගේ අර මයියන් ගැන ප්‍රදේශයේ ඉන්න දරුවෝ ඉන්නවා නම් මම එනවා මේ මාසේ අන්තිම සතියේ සෙන්සුවාදා සායිද මම මයියන් ගැන ඉන්නවා කැමති කෙනෙකුට ඒ පන්තියට එන්න පුළුවන් යාළු ඉන්නවනම් කියන්නේ ෆිසිකල් පන්තියට මම ඉස්සර ෆිසිකල් පන්තිය හි විතරයි කරන්නේ රත්පුරේ කට්ටියටත් ඔන්ලයින් ඉන්න හංගවපුරේ කට්ටියත් ඔන්ලයින් ඉන්න කුණෑකට කට්ටියත් ඔන්ලයින් ඉන්න එන්න බැරි කෙනෙක් ඉන්න පොඩි දරුවෝ ඉන්න කට්ටිය මම දේනවා ඒගොල්ලෝ කිලින්ම රේ ටියුබ් එකයි වීඩියෝ එකයි දෙන්න ගන්න මහරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා ආන්න සෙමිනේ කේ වීඩියෝ එකේ දෙන්න මේක ආවම ප්‍රශ්න දෙරෙයි මේව ගන්න වාසන වියලා එතකොට පළවෙනි අවුරුද්දේ C minus එකක් තිබිලා දෙවෙනි අවුරුද්දේ එක රිපීට් එක ලිව්වයින් පස්සේ D plus එකක් ආවොත් මොකක්ද කරන්නේ ආවොත් පළවෙනි අවුරුද්දේ C minus එක තමයි පිළිගන්නේ Taman dehimi upuri meka තමයි පිළිගන්නේ ආයෙක ලියන්න ඕනේ නැහැ නිසා එතකොට ඒ කියන්නේ ඒක විතරයි තියන්නේ එකක් විතරක් තියාගන්න පුළුවන් හැබැයි cover වෙන්න නැහැ ඉතුරු 18 න් කොතනින් හරි ඈ එකක් හොඳට මතක තියාගන්න එකම අවුරුද්දේ ගන්න රිපීට් තියාගන්නත් බෑ අනිත් එක තමයි ඕගොල්ලන්ට තියෙන භූමත මේ අපේ අපේ ඉන්නවනේ මහා අර වචන කියන්නේ කියොත් මේ වචන ඇත්තනම් මේ දවසවල පුළක් මොලික් පොඩි අවුලක් තියෙනවා අසනීප තත්ත්වයක් එක්ක ඒ නිසා අර මේ අපේ රටවල් තියෙන ලොකුම දේ තමයි දරුවනේ බල්ලා දැනගන්න නැ බල්ලාගේ වැඩේ කරන්න බූරුව දැනගන්න නැ බූරුවගේ වැඩේ කරන්න බල්ලා වැඩේ බූරුව කරන්න ගියොත් බූරුවගේ වැඩේ බල්ලා කරන්න ගියොත් ලොකු අමු තියෙනවා හොඳම නිදර්ශනය පෞගේ සති දෙක මේ ඉන්නේ අදයි මම 8 දිනකට වැඩිය යුනිවර්සිටි කර කතා කරලා හදලා දෙන්නේ නැ මම එක්සෑම් දාගෙන නැ ඒ කියලා කොහොම පාස් වෙයි කියලා හිතලා සර්ලා කිව්වාය අර කිව්වාය පේජ් වල ඇඩ්මින් ලා කිව්වාය පැහැදිලි ඉගෙන ගන්න උන් ඉගෙන ගන්න ඒ නැතු විශ්වවිද්‍යාලෙ උගන්වන්න ගියොත් පුතේ නවුලක් තියනන්නේ ඔන්න ගියඳ දෙනෙක් පකේ කියලා මේ සමඥානෙ දීව වෙලා ඉන්නේ තමන්ගේ උපාධිය ඉස්සෙල්ලා කරගෙන නැ ඊට පස්සේ පෑ ඉගෙන ගන්න නේද විශ්වවිද්‍යාලය තුල මගෙත් එක්ක බොහෝ ශිෂ්‍යෝ තරහයි ඒකට හේතුව තමයි ඔය අන්තරය සහ අනිකුත් කාරණාත් එක්ක කතා කරන බොහෝ විශ්වවිද්‍යාල මේ යාළුවෝ මගෙත් එක්ක තරහයි මම කියන්නේ දෙමව්පියන්ගෙන් කාලා ඇඳලා රට ජාතිය හදන්න යන්න එපා ඉස්සෙල්ලා රට ජාතිය හදන්න කලින් තමන් හැදින තමන් හම්බ කරගන්න ඕන දැන් අපි රට හැදුවට කමන්නේ उपाधि हम එහෙම නැතුව පළවෙනි අවුරුද්ද දෙක හරි දෙවෙනි අවුරුද්ද දෙක හරි තුන්වෙනි අවුරුද්ද දෙක හරි කියලා එහෙම නැහැ. මේ අවුරු වලට වෙනම කැල්කියුලේෂන් කරන්නේ නැහැ. ඒ වගේම තමයි කෙනෙකුට C minus 2ක් තියාගන්නත් බෑ. එක අවුරුද්දක ඌණ සාමාර්ථ දෙකක් තියාගන්න බෑ. E එක කොහොමත් තියාගන්න බෑ. ඌණ සාමාර්ථ දෙකක් එක අවුරුද්දක රිසර්සීට් එක තියාගන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් පළවෙනි අවුරුද්දේ A6යි. දෙවෙනි අවුරුද්දේ A6යි. තුන්වෙනි අවුරුද්දේ A4යි. ඉතින් දෙකම රිපීට් නා උපාධිය දෙන්නේ නැහැ. මොකද උපාධිය දීන්නේ කරන්නේ එකක් තමයි. තාංගයර පුදු අන්තරාගය දෙකක් වෙන්නේ. දෙවෙනි එක තමයි අවුරුද්දකට සම්භාර 25ක් තියෙනවා. 100 එකට වඩා වැඩි නම් පහක් හම්බ වෙනවා. පස්වර පහ 25යි අවුරුද්දකට එක එකක් ෆේල් වෙන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි එකක් ෆේල් වෙනකොට අර දෙක වෙන්න නම් C minus එකක් තියෙන්න නම් ඉතුරු 18න් කොතන හරි C plus එකක් D එකක් තියාගන්න නම් B එකක් තියෙන්න. B- එකක් තියාගන්න නම් C මේ C+ එකක්වත් C- එකක් තියාගන්න C+ එකක්වත් තියෙන්නේ නැහැ. B මේ D එකක් තිය D+ එකක් තියාගන්න B- එකක්වත් තියෙන්නේ නැහැ ඒක උදාහරණයක් කොතනක්ද. එක අවුරුද්දකට දෙකක් පෙන්නන්න බෑ. එකයි පෙන්නන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනා වැරදි තමයි. මම දැනේ මාවට දෙන්නට කොම්බි ගැසුල ඔළුවේ කැක්කමයි කරනවා. අසනීප දත්තෙත් කියලා තියෙන අඬනවා අඬනට ඒ දේවලුත් දැක්කේ කියලා සිතාරේ ඉඳලා ඉඳලෝලෙන් කතා කරන්නේ ඊළඟයි කියලා. ඉගෙන ඉගෙන හේතුව තමයි ලක්. ආවම කවුද උනොත් දුන්නේ කියලා. මේ පේජ් වල හිටපු අනික ස්ථාන තමයි මේක දේවල් දීලා තියෙනවා. මේ දෙයක් කියවා බලන කවුද මේ කියන්නේ? මේ මිනිහට ඉතින් සුදුසුකම තියනවාද? ඒක තේරුම් ගන්න. ඒව තේරෙන්නේ නැහැ මේ අපි අපේ පෝස්ට් එකක් දාගොම සටහන් අවශ්‍යයි කතා කරන්න කියලා නම්බර් එක දාපුවම
මේවා ගන්න කොහොමද කියලා අහන ළමයි ඉන්නේ තරහ වෙන්න තමයි කියලා දෙයක් කියවන්නේ ඊට විසත් කියන අනේ පර්ෆෝමින් ආර්ට්ස් වලට බලන්න මහලා කුණෑගල මිස් කෙනෙක් ඉන්නවා ඒ මිස් හොඳයි මට ඒක නම මතක නැහැ නිර්මාණි හරි නිර්මලා අනිර්මලා කියලා සර්ච් කරන්න net එකේ එයාගේ පර්ෆෝමින් ආර්ට්ස් හොඳයි රෙකෝඩින් එක දාන්න ඔයගලගේ රූපේ නම රෙකෝඩින් එක දාන්න හරි එමුනම් මම යන කාලේ උඩ ගියා සීරු දිනාරම ජයහා ගතට කැමති කට්ටිය සෙට් වෙන්න අපි හෙටත් පුළුවන් වුනොත් තන්තියක් කරමු කොමාරි මම ෆ්‍රී එකක් තව දෙකක් කරන්න දෙන්නා එහෙනම් ජයහා ගතට කොහොමරි කමන්නේ හරි ගුරුවරේ ගිහිල්ලා සෑන්න පුළුවන් ගන්න ඒක තමයි සතුට අනිවාර්යයෙන්ම පන්ති දෙනවා නම් හොඳයි පැහැදිලිද කෙනෙකුට ආර්ථික ප්‍රශ්නක් තියෙනවා නම් ඒක පැහැදිලිව කියන්න තමන් අසරණ මේ අසරණකම ඉත අපිට පවසාසෙන්න කිසිවෙන්න මැලවෙන්න එපා. මොකද අපි මිනිසුන්ගේ දුක කියන එක හොඳට අඳන්න මිනිස්සු. හරි එහෙනම් ජයසතුට ආයුබෝවන් සුබ රාත්‍රිය සුබ අනාගතය. උදේට පාඩම් කරන්න හරි වෙයි කියන්න ප්‍රායෝගික වෙයි. පැහැදිලිද තියරි පරණ හැද්දා පරණ නෝට්ස් අරගෙන එව්වේ තියෙන උදාහරණ පොත් පිටින් ලියන්න එපා. මොකද උතන AB අරගෙන පළමු පන්ති දෙවි පන්ති උපාධි අරගෙන ඉන්න පොත් කා මේ ආපුනේ මම දන්නවා ලියනකොට මේ ගන්න මේ පුතෙන් ගත්තේ කියලා. ඒ වගේ මින්නිපා ඒගොල්ලෝ තුන්මන් වෙන උත්තරයක් අපි මෙන් දෙන්න ඕනේ. හරි එහෙනම් ජයහසතුට ආයුබෝවන් සිදු දිනාටම ප්‍රශ්නයක් වෙතොත් 0741 4042 63 මායගේ නම්බර් එකට කතා කරන්න. බැරිව නම් මගේ නම්බර් එක නම් අර කතා කරන්න.